संसार सारोग विनीत निसं सन्नीत सातं सुचि सारदेशं संदेरकं स्वन्न तनूपलासं संलापदेशिं पनमे विसासं संसाबिगं केवलमोहनासं सन्नाह कन्मार रने विशेषं संसेवितं दासि मुदारहासं संहार धम्मं पनमे सदासं संदास गन्ना सित पापनासं सन्नाप धंसिं हत घोर पासं संपार गामिं सुचि सार वासं संवार संगं पनमे रसासं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवणकालो अयं वदन्ता ධම්මස්සවනකාලෝ අයම්බදන්තා ධම්මස්සවනකාලෝ අයම්බදන්තා නමෝතන්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ද්වේමේ භික්ඛවේ අන්තා පම්බජිතේන නසේවිතම්බා යෝ ඡායං කාමේ සුඛාම සුඛල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පොතුංජනිකෝ අනරියෝ අනත්ථ සංහිතෝ යෝ ඡායං අත්ථ කිල මතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ ඒතේ භික්ඛවේ උභෝවන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවන්තති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල භාන වැඩසටහනයි අදත් මේ පැවතෙන්නේ 2021 වර්ෂයේ ජූලි මාසයේ පුන් පොහෝ දිනයයි අද මේ පුන් පොහෝ දිනය ඇසළ පුන් පොහෝ දිනේ විදියට අද ඔබ සීල සමාදන් වෙලා ඉන්නේ අද පොහේ විශේෂයෙන්ම සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කරපු දවස විදියට. වෙසක් පොහොය පොහොය දිනේ අපිට වැදගත් වෙන්නේ බුද්ධ රත්නය මේ ලෝකෙට පහළ වුණ දවස විදියට. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ වෙසක් පොහොය පොහොය දිනේක. ඒ බුද්ධ රත්නය පහළ වුණ දිනය ඇසළ පොහොය පොහොය දිනේ විදියට අපි සලකන්නේ
ධර්ම රත්නේ ලෝකේ පහළ වෙච්ච දින විදියට බුදුරජාණන් වහන්සේ හා හා පුරා කියලා ලෝකයට ධර්ම දේශනා කරපු පළවෙනි අවස්ථාව. ධර්ම රත්නේ පහළ වුණා විතරක් නෙවෙයි ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵල විදියට සංඝ රත්නියත් ලෝකයට පහළ වෙච්ච දවස. බුදුදම් සංඝ කියන තෙරුවන මේ මහා බන්දර කල්පයේ හතරවෙනි බුදුරජාණන් වහන්සේගේ සමයෙහි ලෝකයේහි ඉදිරිපත් වෙච්ච දවස ලෝකෙට බිහි වුණු දවසයි ඇසළ පුන් පොහෝ දිනය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වයස අවුරුදු 35දී එදා ධම්මදිව බෝධ මැඩදී බුද්ධගයාවෙහි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණු අවස්ථාව වෙසක් පුන් පොහෝ දිනය. ඊට පස්සේ උන්වහන්සේ සති කිහිපයක් ගත කරලා බුද්ධගයාවේ ඉඳලා බරණැස ඉසිපතන ආරාමයේ දක්වා වැඩම කළා. සැතපුම් 260කට ආසන්න ප්‍රමාණයක් උන්වහන්සේ පාගමනින් වැඩම කළා. ධර්ම දේශනා කරපු දිනයයි අද අප මේ සමරන්නේ ඇසළ පුන් පොහෝ දිනේ විදියට. එදා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ සති කිහිපයක්ම ගත කළේ බෝධින් වහන්සේ සමීපෙහි. ඒ ගත කරපු දවස් තිබුණ උන්වහන්සේ විශේෂයෙන්ම සිද කළේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී අවබෝධ කරගත්තෝ ඒ ධර්මය මෙනෙහි කිරීමයි කළේ. ඉතින් මේ ධර්ම දේශනාව හොඳ අවධානයෙන් අහන්න. අද අප විශේෂ කරුණු රැසක් මේ ධර්ම දේශනාව තුළ ප්‍රකාශ කරනවා. ඔබේ ජීවිතයට ලොකු ආලෝකයක් ලැබෙයි. ඒක අහන්නට ඔබ පින තියෙනවා. හැබැයි ඒක ඒ පින දිගටම පවත්වා ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. අප මේ දේශවන් වලින් අසන ඉතාම වැදගත් දේ සවනානුත්තරය දෙයයි අප මේ අසන්නේ. අට්ඨේකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියලා සඳහන් කරනවා. හොඳට නුවණින් මෙනෙහි කරමින් අවධානයෙන් සිහියෙන් නුවණින් මේ කරුණ අහන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ දේශනා දේශ බලන විට ප්‍රධාන වශයෙන් උන්වහන්සේ කරුණු දෙකක් දේශනා කළා තියෙනවා. එකක් තමයි ස්වර්ගගාමි මාර්ගය, සුගතිගාමි බීමේ මාර්ගය. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං මේ ආදී උන්වහන්සේ මුලින්ම දේශනා කරන අනුපොබ්බේ කතා කියලා. අනුපොබ්බේ කතා වලින් කරන්නේ පුද්ගලයන්ගේ හිත අර විසිරිලා තියෙන සිත මෘදු කළා හිත එකඟ කිරීම කරන්නේ. එමගින් උන්වහන්සේ බලාපොරොත්තු වන්නේ මේ සත්‍යයන්ට සුගතිගාමි වීමේ මාර්ගය පැහැදිලි කළ දීම. එහෙම අසලා ඒ මුල් අවස්ථාවේ හිත තැම්පුණාට පස්සේ හිත මෘදු වුණාට පස්සේ ඊළඟට උන්වහන්සේ සාමුක්ඛංශික දේශනා කරනවා. දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියපු විදිහට දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. ඉතින් අද අප මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව සම්පූර්ණයෙන්ම නිවන් මඟ දේශනා කරන ධර්මයක්. මෙහිදී දාන සීල භාවනා කරන විදිය නෙමෙයි මේ අපි කියන්නේ. දෙමෝපියන සලකන විදිය නෙමෙයි මේ කියන්නේ. ගෙදර දොරේ වැඩ කටයුතු කොහොමද කරන්නේ, දරුවන්ට යුතුකම් කරන්නේ, ඒ කතාවල් නෙවෙයි අද අපි මේ කරන්නේ. මේ දේශනාව සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ ප්‍රඥාව ඉහළටම දියුණු කළා. මේ සම්බුද්ධ ශාසනය තුළ හරියට හිරු දකින්නකොටම විකසිත වෙන්න බලාපොරොත්තු වෙන සිටින නෙළුම් මලක් වගේ ප්‍රඥාවෙන් ඉහළම මට්ටමේ හිටිය පිරිසකට දේශනා කරපු සම්පූර්ණ නිවන් මගයි සාමුක්ඛංශික දේශනාවයි මේ ධම්මචක්ක සූත්‍රය තුළ දේශනා කරන්නේ. එනිසා වහලා තියෙන සුගතිගාමි වෙන්න කර්මඵල විශ්වාසයෙන් දාන සීල භාවනා කරන්න ඕන කියලා කරුණු අහලා තියෙනවා. ඒකන නෙමෙයි අද අපි මේ කතා කරන්නේ. අද අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මේ දුක ඇති වෙන්නේ කොහොමද, හේතුඵල ධර්ම මොකද්ද, ස්කන්ධ පංචකය කොහොමද, ඒ වගේම අවිද්‍යාදී මේ කෙලෙස් තියෙනකොට සංසාර චක්‍රේ ඉන්නේ කොහොමද, ඒ සංසාර චක්‍රයෙන් සම්පූර්ණ නිදහස් වෙන කොහොමද කියන කාරණේයි මේ සූත්‍රය තුළ පැහැදිලි කරන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ දා බුද්ධගයාවෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ මුල් සතිය ගත කළේ උන්වහන්සේ අවබෝධ කරගත් යථාර්ථය සිහිපත් කරමින්. ඒ තමයි පටිසම්පාදේ මෙනෙහි කරමින් කාලය ගත කළේ. උන්වහන්සේ ලබාගත් විමුක්ති සුවය, සම්මා සම්බුද්ධත්වය, අරහත් ඵල ඥානය යලි යලි සිහිපත් කරමින් උන්වහන්සේ සංසාර චක්‍රයේ නිදහසේ ආකාරයේ අසිරිය මනසින් භුක්ති විඳපු අවස්ථාව.
උන්වහන්සේ බැලුවා මේ සංසාර චක්‍රය හටගන්නේ කොහොමද? ඒ සංසාර චක්‍රය නිදහස් වෙන්නේ කොහොමද කියන මේ කරුණ දෙක බැලුවා. බලනකොට උන්වහන්සේ දැක්ක මේ සංසාර චක්‍රයේ පුද්ගලයන් යන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? නොදැනීම. මොකක් නොදැනීමද? මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය නොදැනීම. මොකද්ද මේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා කියන්නේ? අපේ ඇසට රූපයක් පේනකොට ඒ රූපය ක්‍රියාත්මක වන අවස්ථාව නිසි පරිදි නොදැනීම. අපේ හිතට කෙලසක් ඇති වෙන අවස්ථාවේදී අපේ හිතට රූපයක් නිර්මාණය වෙන අවස්ථාවේදී එහි යථා ස්වභාවය නොදැනීම පිළිබඳව කතාවයි උන්වහන්සේ මුලින්ම තේරුම් ගත්තේ. නැත්නම් පටිසම්පාදයේහි අනුලෝම ක්‍රමය උන්වහන්සේ සිහි කළා. අනුලෝම කියන්නේ එකක් තියෙනකොට අනිත් එක සිද්ධ වෙන ආකාරය. The dependent origination. මෙන්න මේක සිහිපත් කරන උන්වහන්සේ දැක්ක මේ අවිද්‍යාව තියෙනකොට සංස්කාර හට ගන්නවා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? ඇසට රූපයක් පේනකොට නැත්තම් ඔබ නිතරම යම්කිසි දෙයක් ගැන හිත හිත ඉන්නේ. ඒ දේ හිත හිත ඉන්නකොට ඔබට රූපයක් එක්කයි ඒ දේ නිර්මාණය වෙන්නේ. රූපයක් නැතුව අපි හිතන්නේ නැහැ. අපි රාත්‍රියේ නිින්දේදී සිහිනයක් දැක්කත් රූපයක් හිතමින් ඉන්නේ. අන්න ඒ රූපය පේන අවස්ථාවේදී අපි ඒ රූපය ඇත්ත කරගෙන ඉන්නේ. ඒ රූපය සැබවින්ම තමන් ඉදිරිපිට තියේ කියලා හිතාගෙන ඉන්නේ. අපිට යමක් සිහි කරනකොට ඒ රූපයේ ලෝකේ කොහේ හරි තියෙනවා කියලා අපි හිතුවොත් මොකද වෙන්නේ? අන්න ඒ රූපය තුළ අපේ හිත බැසගෙන තියෙනවා. ඒ රූපයත් එක්ක අපි එකට කටයුතු කරමින් ඉන්නේ. අන්නේ රූපය තුළ නොදෙනීම නිසා අපිට සංස්කාර හට ගන්නවා. අපි චේතනා පහළ කර ගන්නවා. ඒ සංස්කාර නිසා විඥාන හට ගන්නවා. විඥාන නිසා නාම රූප ආදී අපේ මුළු ශරීර පද්ධතියත් එක්කම අපේ මනස මේත් එක්ක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වීමේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ජාති පඤ්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසා උපජ්ජන්ති. අපට අවිද්‍යාවෙන් එක තත්පරයකදී කුමක් හෝ බැලුවත් සිතුවත් අපි සම්පූර්ණ සංසාර චක්‍රය තුළ ඉන්නේ. අපි ඇසපු අහපු දැකපු දේවල් සිහි කරනකොට ඒ දේ පිළිබඳව රූපයක් එක්ක නම් හිතන්නේ. ඒ රූපයේ දැන් තියෙන දෙයක් කියලා නම් හිතන්නේ. අපට දැන් ලෝභ දේශ ටිකක් අඩු කරගෙන ඉන්න පුළුවන්. හැබැයි අපි ඒ අවිද්‍යාවේ ඉන්නේ, අපි භවය තුළ ඉන්නේ. මෙන්න මේ தත්ත්වය බුදුරජාන් වහන්සේ මුල් කාලේ නැවත නැවත සිහිපත් කළා. ඊළඟට උන්වහන්සේ බැලුවා යම් කිසි වෙලාවක මේ අවිද්‍යාව නැත්නම්. අවිද්‍යාව නැහැ කියන්නේ මොකද්ද? අපි යමක් හිතනකොට අතීත අරමුණක් වෙන්න ඕනේ නැහැ. ඔබේ ඉස්සරහට දැන් මේ මොහොතේ රූපයක් පේනවනේ. ඔබට දැන් කනට ශබ්දයක් ඇහෙනවනේ. අන්නේ ඇසට රූපයක් පේනකොට කනට ශබ්දයක් ඇහෙනකොට අපි දැනගත්තොත් මේ දේ මම ඇසෙන් දකිනකොට කනෙන් අහනකොට ඒක මන් තේරුම් ගන්නකොට ඒකේ මුල් ස්වභාවය නිරුද්ධ වෙලා ඒ ඇසත් ඒ රූපයත් ඒ චක්කු විඥානය නිරුද්ධ වෙච්ච තැනක මම දැන් මගේ මනෝ විඥාණයෙන් මේ මොහොතේ මේක තේරුම් ගන්නවා කියලා දැක්කොත් ඒ මනෝවිඥානයක් දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒකත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා දැක්කොත් අපට බාහිර රූපයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒකින් බාහිර රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ. ඒ රූපේ ඕනෑලක් ස්පර්ශ කරන්න පුළුවන්. ඔබට නැවතුනනම් අලුත් රූපයක් බලන්න පුළුවන්, සම්ධාහන පුළුවන්. හැබැයි ඔබ ඒක බැලුවත් ඇසුවත් ඔබ ඒක තීරුම් ගන්නකොට අර මුල් ස්වභාවය නිරුද්ධ වෙලා තියෙනවා. අවදාහත් අපට රූපයට ළඟා වෙන්න බෑ. බුදුහාඳුරන්ගේ වචන වලින් කියනවා නම් න පංචේ විඥානේ හි කේනච ධම්මා පටිවිජානාති. මෙසාදී චක්කු විඥාන ආදී පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ. අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා කියලා කියනවා. ඒ ඉන්ද්‍රියට අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. අපි එක තේරුම් ගන්නකොට ඒක අතීතයට ගිහින් අපි තේරුම් ගන්නේ අපේම මනස.
මෙන්න මේ අවබෝධය හිටියොත් අපට ටිකෙන් ටික සංසාර චක්‍රයෙන් ගැලවෙන්න පුළුවන්. අවිඤ්ඤායත්වේව අසේස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ. මෙන්න මේ අවිද්‍යාවෙන් නිදහස් වුණොත් සංස්කාරවලින් නිදහස් වෙනවා. සංඛාර නිරෝධහ විඤ්ඤාණ නිරෝධෝ. සංස්කාරයෙන් නිදහස් වුණොතින් අවිද්‍යා සාගතව පහළ වෙන විඤ්ඤාණයෙන් නිරුද්ධ වෙන්න පුළුවන්. එහි අවසානය තමයි ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන්. ඒක කොහොමද වෙන්නේ? අපි ඇසට රූපයක් දකිනකොටම අපි දක්ෂ වුණොතින් මේ දකින රූපය නිරුද්ධ වෙච්ච රූපයක් අපි දකින්නේ. කනට ශබ්දයක් ඇහෙනකොටම මේ ශබ්දය මා තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ වර්තමාන මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්නේ. වර්තමාන මනෝ විඥාණයෙන් තේරුම් ගන්නකොට අර ඇස රූපය චක්ක විඥාණය නැත්නම් කන ශබ්දය සෝත විඥාණය මේ වගේ මුල් අවස්ථා නිරුද්ධ වෙච්ච තැනකයි මා මේ මනෝවිඤ්ඤාණයෙන් දකින්නේ කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? අප ඉදිරි පිට රූපයක් තියෙනවා කියන විද්‍යාවට යන්නේ. මේකට කියනවා පංච උපාදස්කන්ධේහි අපචයයට යනවා කියලා. නැත්තම් පංච උපාදස්කන්ධේ ශේවීමට යනවා කියලා කියනවා. මෙන්න මේක තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. මේකට තමයි හේතුඵල ධමෙහි නැත්තම් පටිසම්පාදේහි ප්‍රතිලෝම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක අනිත් පැත්තට යන විදිය. අනුලෝම විදියට කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නම කියන කාරණය. ඒකේ ප්‍රතිලෝම කියලා කියන්නේ අවිද්‍යාව නැති වෙනකොට සංස්කාර නැති වෙනවා ආදී කාරණා ටික. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ සතියක්ම සිහි කර කර හිටියේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ අවබෝධ කරගත්ත මේ යථාර්ථය උන්වහන්සේ සිතින් මෙනෙහි කරමින් විමුක්ති සෝයේ විඳින්මින් සත් දිනක් බොහොමඩ වාසය කළා. ඒ සත් දිනක් වාසය කළ උන්වහන්සේ සත් දිනකින් පස්සේ එතනින් නැගිට්ටා. නැගිටලා අජමහල නුගරුක වෙත වැඩම කළා. ඒ අජමහල නුගරුක මුලින් උන්වහන්සේ විවේකීව කාලය ගත කළා. එතනත් උන්වහන්සේ දින 7ක් ගත කළා කියලා කියනවා. සත් දිනක් උන්වහන්සේ ගත කළා. එතන වැඩි වෙන අවස්ථාවේදීත් උන්වහන්සේ මේ ධර්ම කාරණා මෙනෙහි කරමින් හිටියේ. ඒ අවස්ථාවේදී කුහුම්ක ජාතික කියලා බ්‍රාහ්මණේ එක්තරා බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා සාකච්ඡාවක් කළා. ඒ සත් දිනක් ගත වුණාට පස්සේ එතනත් උන්වහන්සේ නැගී සිටලා උන්වහන්සේ මුචලින්ද කියන මිදෙල්ල ගස සමීපයට වැඩම කළා. ඒ මිදෙල්ල ගස සමීපයේ උන්වහන්සේ දවස් 7ක් වාසය කළා. අන්නේ අවස්ථාවේදී අකාල වැස්සක් වැස්සා. මහා ධාරානිපාත වැස්සක් වැස්ස දින 7ක්. ඒ අවස්ථාවේදී උන්වහන්සේට මුචලින්ද නාගරාජය ඇවිල්ලා උන්වහන්සේට සෙවන සැපයුවා. කීර්තිමත් නාගෙක් ඇවිල්ලා. ඊළඟට ඒ මුචලින්ද නුගරුක මුලිනුත් උන්වහන්සේ මිදෙල්ල ගස සමීපෙනුත් උන්වහන්සේ නැගී සිටලා ඊට පස්සේ රාජායතන කියලා නැත්තම් කිරිපලු නුගරුක මුලට උන්වහන්සේ වැඩම කළා. එතනත් උන්වහන්සේ මේ විමුක්ති සෝය විඳිමින් මේ සසර ගමනෙම නිමාවටපත් කරපු මේ කෙලස් බහා තබපු මේ වේතරාගී උත්තමයන් වහන්සේ මේ කෙලස් බිමින් තිබ්බා කියන මේ අවබෝධය සිහි කරමින් නැවත දවස් 7ක් කාලය ගත කළා. එතනනුත් උන්වහන්සේ නැගී සිටලා නැවත උන්වහන්සේ අජපාල නුගරුක මුලටම වැඩම කළා. අජපාල නුගරුක මුලත් උන්වහන්සේ දවස් 7ක් කාලය ගත කළා. මෙතනින් අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ කාරණයක් මතක් වුණා. ඒ තමයි කිච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතොං රාග දෝෂ පරියතේහි නායං ධම්මෝස සංගුදෝ. මම මේ ධර්මය ඉතාම අමාරුවෙන් අවබෝධ කරගත්තේ. මේක නම් මිනිස්සුන්ට දේශනා කළ වැඩක් නෑ කියලා. ඇයි ඒ? රාග දෝෂ පරියතේහි නායං ධම්මෝස සංගුදෝ. රාග දේස වලින් දැඩිසේ වෙලිය සිටින මේ ලෝකයට මේක තේරුම් කරලා දෙන එක නම් ලේසි දෙයක් නෙවෙයි කියලා. මේක ඉතාම සියුම් දෙයක්. මේකට කියනවා පටිසෝත ගාමෙන් නිපුනං ගම්බීරන් දුද්ද සංහනුම් පරාගරත්තාන දක්කන්ති තමොක් කන්දේන ආවට.
මේක උඩුගම් බල යන දහමක්. සාමාන්‍ය ලෝකේ හිතනවට වඩා සම්පූර්ණ වෙනස් සිද්ධියක් මේ වෙන්නේ. සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය මේ ඇසට රූපයක් පේනකොට මේක බාහිර තියෙනවා කියන එක. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය බාහිර තියෙනවා කියන එකයි සාමාන්‍ය ලෝකේ ස්වභාවය. සාමාන්‍ය කෙනෙක් ලෝකේ හිතන්නේ බාහිර රූපයක් තියෙනම ඒ රූපේ වෙනස් වෙනවා කියලා හිතන්නේ. සාමාන්‍ය කෙනෙක් හිතන්නේ කනට ශබ්දයක් ඇහෙනවා ඒ රූප ශබ්දයත් වෙනස් වෙනවා කනත් වෙනස් වෙනවා කියලා. මේක තමයි සාමාන්‍ය ලෝකේ හිතන විදිය. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය ලෝකේ අවබෝධ කරගන්න ස්වභාවය කලින් දැනගෙන හිටියේ. ඒ දැනගත්තු බුදුරජාණන් වහන්සේ තමයි ධර්ම අවබෝධයෙන් පස්සේ දේශනා කළේ පුබ්බේ අනුසුතිසු ධම්මේසු. මම පෙර නොයසු විරෝ දහමක් මට පහළ වුණා කියලා. අනේ එකට කියනවා පටිසෝතගාමින් කියලා. ඒක උඩුගම් බල යන දහමක්. මෙන්න මේ රූපය නිරුද්ධ කරන දහමක්. එනිසා තමයි නිවන ගැන කියන්නේ යත්ත පටවේච ආපෝච තේජෝ වායෝ. මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර නොපිහිටන අවබෝධයක් උන්වහන්සේට ලැබුණේ. දැන් අපි නිතරම රූපෙහි බැසගෙන ඉන්නේ. රූපෙ හැදලා තියෙන සතර මහා භූත රූප වලින් පටවි ආපෝ තේජෝ වලින් හැදලා තියෙන්නේ. ඒ පටවි ආපෝ තේජෝ වලින් හැදලා තියෙන සතර මහා භූත රූපත් එකයි අපි නිතර කටයුතු කරන්නේ. නිර්වාණ අවබෝධය කියන්නේ මේ සතර මහා භූත රූපලින් නිදහස් වීම. හැබැයි එකෙන් කියන්නේ කෑම බීම කන්නේ ශරීරයක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. අන්නේ ශරීරය තුළ හිත බැසගෙන නැහැ. දන්නව මේ රූපයට කිසිම අවස්ථාවක වර්තමානය තුළ ඒ රූපයක් විඳින්න බෑ කියන එක. රූපය ස්පර්ශ කරන්න පුළුවන් ඉන්ද්‍රිය වලට. ආයතන වලට රූපේ ස්පර්ශ කරන්න පුළුවන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ් ස්පර්ශ කරන්න පුළුවන් හැබැයි න පංච විඥානයේ හි කේනච ධම්මා පටිවිජානාති කියන්නේ කවදාකවත් වර්තමාන සිතින් ඒ රූපය දැක ගන්න බෑ රූපය දැක ගන්නකොට රූපයේ මුල් ස්වභාවය ගිලිහිලා ගිහිලා වෙනස් වෙලා ඒ රූපයත් නිරුද්ධ වෙලා ඒ ඇසත් නිරුද්ධ වෙලා ඒ චක්කු විඥානයත් නිරුද්ධ වෙලා ඒ චක්කු සංපස්සයත් නිරුද්ධ වෙලා ඊට පස්සේ හට ගන්න මනෝ ධාතුවත් නිරුද්ධ වෙලා විපාක මනෝ විඥාන ධාතුවත් නිරුද්ධ වෙලා ඒ සියල්ලක්ම පිළිබඳව හටගන්න සංඥා වේදනා දෙක මන ආයතනෙන් අරමුණු කිරීම වශයෙන් මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවකයි මේ අපි ඉන්නේ. මෙන්න මේක ලෝකෙට දේශනා කරන අමාරු කාරණයක් කියලා බුදුහාරට මුලින්ම තේරුම් ගියා. මේ අවබෝධයත් එක්ක බුදුරජාණන් වහන්සේට ටිකක් පසුගාමීත්වයක් ඇති වුණා. මේ මන ලෝකෙට දේශනා කළා තේරුමක් නැහැ කියලා. මේක නිපුණම් මේක ඊටාම බුද්ධි ගෝචර දෙයක් ගම්බීරං ගැඹුරු දෙයක් දුන්දසං දැනගන්න අමාරු දෙයක් අනුන් ඊටාම සියුම් දෙයක් මේක ඊටාම තියෙන බුද්ධියක් තියෙන කෙනෙකුට හැර සාමාන්‍ය කෙනෙකුට මේක ගෝචර වෙන්නේ නැහැ ඒ නිසා පේනතනේ ඔබ හුඟක් උගත් අය ඔබ හුඟක් ඊටාම අවධානය මේක හරහට ඕන නිදිමත පොඩ්ඩක් හරි ආවොත් මේක බෑහගන්න නිදිමත එනවා නම් කන් දෙක මිරිකගෙන හරි ඉඳගෙන මේක අහන්නට ඕන. නැත්නම් හිටගෙන හරි මේක අහන්නට ඕන. එහෙම වුණොත් තමයි මේක තේරුම් ගන්න පුළුවන්. නැත්නම් පින්නොතුනි මේක කොහෙන් ගිලිහිලා යනවද දන්නේ. මෙන්න මේ සිතුවිලි බුදුරජාන් වහන්සේට එනකොට මේ බුදුහාඳුරන්ගේ සිතුවිලි දැක කවුද? මහා බ්‍රහ්මී මේක දැක්කා. මහා බ්‍රහ්මී දැනගෙන ඔහු කම්පාවටපත් වුණානේ බුදුහාඳුර දහම් නොදෙසුවතින් මේ ලෝකයට මහා අනර්ථයක් වෙන්නේ කියලා. උන්වහන්සේ වහාම බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට පෙනී සිටලා උන්වහන්සේට ආරාධනා කළා ස්වාමීනි මේ ලෝකයේ ඉන්නවා ධර්ම අවබෝධය කරන්න පුළුවන් අය ලෝකයේ ගිරි කරුණාවෙන් ධර්ම දේශනා කරන්න කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් මහා බ්‍රහ්මී ආරාධනා නොකර නම් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා නොකර ඉඳීවිද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් කරන්න පුළුවන්. පින්තුනි මේක ධර්මතාවය. ලෝකේ පහළ වන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත දෙවියන් බ්‍රහ්මයන් සමග සම්බන්ධතාවයක් තියෙනවා. උන්වහන්සේලා දිව්‍ය ලෝක වලින් චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ. උන්වහන්සේලා මුලින්ම බිහි වෙන අවස්ථාවේදී දෙවියන් විසින් පිළිගන්නවා. පැවිදි වෙන අවස්ථාවේදී උන්වහන්සේලාට සිවුරු පිරිකර දෙනවා දෙවියන් බ්‍රහ්මයන්. උන්වහන්සේලාට මේ වගේ ධර්ම දේශනා කිරීමට ආරාධනා කරනවා. මේ වගේ බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් රැසක් තියෙනවා. දෙවියන් බ්‍රහ්මයන් හා සම්බන්ධ සිදුවීම් මේකත් එයින් එකක්.
Mahabharat me mes sidiya sadhan karata passe budhurajan wahanse baluwa wahanse gema ñanen loke desa. Wahanse me loke pene giya hariyata nelum vilak wage. Nelum vilaka tiyenawa pahalama kudama pohottu tiyenawa. Dawas kiyepayak udata ewilla pena tiyenawa tiyenawa. E wagema tawas samahara ewa tiyenawa. Dawasak vithara gihilla udata ewilla tiyenawa. Ia wangi matawa samahare udai sanuri te mai bilati ena wasu rialo ke dutu pamani ema bikasete ena pohotu. Ane wagi budu handuro melo ke wena sandeka. Ene sadar ma wode karani puluanga ina bauno hansi tiro ngaregene. Pun ma hansi edeng lo ke hati dar ma desa na karani te bala purutu na wastawa. Miasta wede budu regan bahansi bisi se prakasi akala. Apa arut hati sang amata sedwara. Ye sotavanto pamuntantu saddham vihinsa sanye pagunan nabhasayin dhamman panitan manujesu brahmeti brahmata kiyenawa aparuta te sangamatassa dwara ye sotavanto pamuntantu saddham dharmehi dora vivruta kala ama dora nubata vivruta kala amurte namati dorutu vivruta kala Yes, sotavanto pamuccanto saddham. Yam kisi kene desavanti na innavanam saddhava mudaharitva. Vihinsa sanye pagunan nabhasin. Vehesata patvei kiyala hitana karanen tamai brahmayane mama me minisu kerehi dharmaye nodesanna mulin thirane kale kiyala. Mena metana indala budhurajanan wahanse lokayata dharma desana karanta arambha wenawa. Unuhan saya mulin belua, medan medesan akan roti mulin mau bodh ini kahat dekila. Sara sange kal balak siak, Buddha ham bodhi sami, mutto ham moje pare, pinohan thari sami, sansaroga mahabaya kiyane, mahakarunaring. Mama Buddha belo ki adat au bodhi laba dina. Mama sasra katering iter vela, loki anis satyunus sasra katering iter karana kiyane. Dadi maitriyen loke keri apamana senehasin dharma avabodhe kala sarasankhya kalapalakshayak as is masliye dan deela suvisala parityagayak siddha kala me budhurajanan wahanse dan me lokeyata dharma desana karanna arambha karana avasthawa unwahanse baluwa me dharma desana karothim palamuyama kaata avabodha wenne kiyala Yang kesekiannya kelas aduinan, niwaran aduinan. Ekin aja kita itu, kami perisidu itu dharma karuna desa na keroting ikman itu mati erenu ya. Unwahan sini monagehe cakap ayakah aturin. Budhri jangan unwahan sini terungga tak khawud kelas aduh kena kira. Unwahan sini meiji itu kahalnya monagehe cakapin niwaran aduh maya khawud kelu unwahan sini matak puna. Matak pena buat khawud muli masih patuni. Mulin masih patuhne alar kalam. Alar kalam kian dhyana padal hiti aye. Rupa hatra dhyana utrakni arupa hatra dhyana padal hiti akeni. Alar kalam samaga kalya kekat budhuham durut pratipati purane kala. Alar kalam matamata budhuham durut itu dino kala. Irfan suhu ki hoge piris pariharane karane kela. Namut budhuham durut dhyana gatthame ka nivan maga nivay kilo hoge nik mila gya. Anne tenetta tamai dharma desana karoting ikmanatama dharma avabodha karaganna puluwan kena kiyala unwahanse dakka. Ita passe baluwa dan meya kohida inne kiyala. Balanakota mokadda vela tiyenne. Ya dawas 7kata kalin meya gihilla. Unwahanseta maha sangvegayak athi une. Dharma sangvegayak athi une ane me tenattata maha anarthayak une. Itama deergha kalayak avashya thiyena Arupacara Brahma loke dan meya ipadilinne. Ethenma aduma gane rupacara Brahma loke ka hari hitiya nam passe kalika hari mohu hamu wenna kiyala bana kiyana thiba buddhahanduru. Eya ekata pratipatti purabu kenek meya. Ita passe baluwa ilangata dharma avabodha karanna nam karanna puluwan kaadada kiyala. Ita passe kawuda penne giye? Ita passe penne giye Uddakarama putta kiyana kena. Ohu samaga budhurajana wahanse kaalayak pratipatti piruwa. Baluwa ohu dan kohida inne kiyala. Kita orang mengadu peningi, wahyu kalian dah seratri megi hilang. Kudu masangai ya kata kata,
බුදුරජාන් වහන්සේ මේ බලන අවස්ථාවනට ඊට කලින් දවසේ ඔහු කලුරිය කළ හොත් බ්‍රහ්මලෝකයේ අරූපාවචර බ්‍රහ්මලෝකයේ ඉපදිලා. බලන්න පින්වතුනි කල්ප ගණන් ආයුෂ තින බ්‍රහ්මලෝකයේ ඉපදුනත් කෙනෙක් ඒකත් අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට සැලකන්නේ. නමුත් මේ බ්‍රහ්මලෝකයේ ඉපදිච්ච හැඩක් වඩා ඔබ වාසනාවන්තයි. හැබැයි ඔබේ වාසනාවන්ත බව තීරණය කරන්න එක නෙවෙයි. ඔබ මේ කියන කරුණ අවබෝධ කරගන්න කොච්චර දක්ෂ වෙනවද කියන කාරණේ මත. ඒ විතරකුත් නෙවෙයි. ඒ අවබෝධ කරගත්තු පමණට ඔබ ඉක්මනටම ඔබ සුගතිගාමී වෙන සඳහා අවශ්‍ය කාරණා ටික සම්පාදනය කරගන්නවා. ඒ විතරක් නෙවෙයි ළඟට ඔබට එකපාරම ඔබ යන්නේ මේ ධර්මය ගැන දැඩි විශ්වාසයක් ශ්‍රද්ධාවක් හටගෙන හැකි තාක් ඉක්මනින් මේ ජීවිත කාලයේ මේ ධර්ම කරුණ පුහුණු කරන්න ඕන කියන උනන්දුවක් ඔබට ඇති වෙනවා. ඒ උනන්දුව ඔබට ඇති වෙනවත් එක්කම ඔබගේ ළඟ ගුණාංග ටිකක් පිහිටනවා. ඒක කාලයක් ගිහිල්ලා පිහිටන්නත් පුළුවන්. ඔබ නුවණ ප්‍රඥාව දිනු කරපු කෙනෙක් නම් ඉක්මනට මේ කරුණ ටික ඔබේ ජීවිතයට පිහිටන්නත් පුළුවන් එක මොහොතින්. වැරදි දහහක් සිදුවෙන කෙනෙක් උනත් අඟුලිමාල වැනි අය උනත් එක මොහොතින් ඒ සියල්ලක්ම නිවැරදි කරගත්තේ මේ දර්ශනේ. ඒ තමයි කරණීයමෙත සූත්‍රේන කාරණා ටික. ඒ කරුණ සරල නැහැ පින්නතුනි. ඒ කරුණ නිකන් ඇති වෙන්නේ නැහැ. දිට්ඨි චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන විදියට දර්ශනයේ යුතු කෙනාට ඒක හටගන්න. නිකන් ඒක බලෙන් පිළිවන්න බෑ. ඔබට අලුත් රැකියාවකට යන්න තියෙනවා නම් අලුත් විශ්වවිද්‍යාලයකට ඔබට යන්න තියෙනවා නම් ඔබේ තෙන්ට අවශ්‍ය සියලුම සුසුකම් ටික ඔබ සකස් කරගන්න. වැඩි දෙයක් තමයි ඔබ ඇඳුම හිටන් කලින් දවසේ ගෙනලා තියාගන්න තියෙන්නේ. ඔබේ දැන් අලුත් තැනකට නම් යන්නේ ඔබේ මැප් එකේ බලනවා හැතැම්ම කීයක් තියෙනවද ට්‍රැෆික් තියෙනවද එතෙන්ට යන්න කොච්චර වෙලා වෙනවද ඔබ ඔක්කොම සූදානම් වෙලා ඉන්නේ. ඔබ කවදාවත් ඒක මගහැරගන්නේ නැහැ. ඊයේ ඔබ මාසිකට පඩියක් ගන්න දේකට ඔබ සූදානම් වෙන හැටි. මාසෙ අන්තිමන කියා කරේ කොළ ගැලි ටිකක් හම්බ වෙනවනේ. ඒ ටික ගන්න ඔබ කොච්චර මහන්සි වෙනවද? නමුත් වෙනතුනි මේ ලෝකෝත්තර ධර්මයක් ගැන එහෙම සරල දෙයක් නෙවෙයි. මුළු සංසාර චක්‍රෙම නිදහසන ධමයක් මේක. මේ ධම තේරිච්ච ගමන් මේක නා. ඔහු ළඟ තියෙන අඩුපාඩුකම් එක මොහොතින් ඔහු අඩු කරගන්නවා. ඒක ලෝකෙට පේන නෙවෙයි කරන්නේ මුළු හදවතට එකඟව මේ ධමින් ප්‍රයෝජන ගන්න ඕන මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. පින්නතුනි මේ උද්දකරාම පුත්තත් මේ විදිහට මේ ගිහිල්ලා කියලා දැනගත්තට පස්සේ බුදුහාඳුරී ළඟට බැලුවා. මේ ධර්මය අවබෝධ කරගන්න තියෙනවා නම් කාටද ඊට පස්සේ අවබෝධ කරගන්න කියලා. උන්වහන්සේට පෙනී ගියා උන්වහන්සේ සමග කාලයක් අවුරුදු 6කට ආසන කාලයක් එකට හිටිය. අර කොණ්ඩඤ්ඤ ඇතුළු මේ මහණුන් කීප දෙනා මේ ප්‍රෝජ්ජිත ජීවිත ගත කරපු මේ පිරිස මේ පංචවග්ගීය භික්ෂුන් උන්වහන්සේට මතක් වුණා. කොණ්ඩඤ්ඤ වප්පබද්දී මහා නමස්සදි කියන මේ පස් දෙනා ඕනු බ්‍රාහ්මනාගමේ අය ඕනු ගිහිගේ සියලු සම්පත් අත්හැරලා සම්පූර්ණයෙන්ම තමගේ ජීවිතයේ ආධ්‍යාත්මික ජීවිතයට කැප කරපු අය. ඔවුන්ට වෙන බලාපොරොත්තු තිබුණේ නැහැ. ඔව් සමස්ත ජීවිතෙම කැප කළේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට විමුක්තිය ලබා ගන්න මානසික පාරිශුද්ධත්වය සඳහා. උන්වහන්සේට පෙනී ගියා මෙන්න මේ පස් දෙනා තමයි ඊළඟට අවබෝධ කරගන්න නම් අවබෝධ කරගන්න තියෙන්නේ කියලා. බැලුවා මේ කොහෙද ඉන්නේ කියලා. බලනකොට මේ පස් දෙන මේ මොහොතේ ඉන්නේ කොහෙද? බරණස ඉසිපතන ආරාමයේ වැඩ ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ බුද්ධගයාව පටන් බරණස ඉසිපතන ආරාමයේ දක්වා උත්තර ප්‍රදේශයේ තියෙන වාරාණසී කියන වර්තමානයේ ප්‍රසිද්ධ වෙන මේ ප්‍රදේශයට සැතපුම් 251ක දුර ප්‍රමාණයක් උන්වහන්සේ පහ ගමනින් වැඩම කළා. මේ පිරිස සොයාගෙන. ඇතැමිට සතියක ප්‍රමාණයක් උන්වහන්සේට ගත වෙන්නට ඇති. මේ මගදී නොයෙක් අය මුණ ගැහුණා. එය සමග කතාව ආදියත් කළා. නමුත් ඒ කවුරුවත් පින්නතුනි ධර්ම අවබෝධය කරන්න තරම් සුදුසු මට්ටමේ හිටියේ නැහැ. පස්සේ කාලේ අය මේ මුණ ගැහිච්ච අය බුදුහාඳුර හමු වෙන ඇවිල්ලා පසු කාලිනව ධර්ම අවබෝධය කළා. නමුත් ඒ සියල්ලටම වඩා අනිත් හැම කරුණක්ම ටිකෙන් ටික ගිලිලා ගියේ කවුරු සඳහාද? මේ කොණ්ඩඤ්ඤ කියන සුවිශේෂ කෙනා කෙරෙහි බුදුහාඳුර යන්නටයි මේ සියලුම වටපිටාව සකස් වන්නේ. ඒක අහම්බෙන් සිදුවෙච්ච දෙයක් නෙවෙයි. එක අසංඛ්‍ය කල්පලක්ෂයක්. මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි
mulim madharma sravane kala sravakatvayata patthena pinkarang apu kena dana adi paramita purang apu pudgalaya muna gahennai me budhurajana wahanse pagamaniyan pinnutuni me maga katara gewagena kilometer 200 ganak me dura gatha karagena unwahanse gihilla me aya muna gahenna samipeta yanakotama me aya ehatadima budhurajana wahanse dakka දැක්කට පස්සේ මම කල්පනා කරනවා බුදුහාඳුරෝ දැන් වාක් ලස්සනයි ශරීරය බුදුහාඳුරෝ බොහෝ විට කාමභෝගී ජීවිතයක් ගත කරන ඇති ඉන්ද්‍රියම් පිනවන කෙනෙක් වෙන්න ඇති ඒකයි මෙහෙම ලස්සනට ඉන්නේ කියලා මොකද ඔවුන්ගේ දර්ශනයේ නිගමනය වුණේ ඔවුන් හිතාගෙන හිටිය යම්කිසි කෙනෙක් විමුක්තිය ලබනවා නම් නිවන් දකිනවා නම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නම් ඒ ලබන තියෙන ශරීරයට දුක් දීලා පමනයි කියන එකයි ඔවුන්ගේ අවබෝධය තිබුණා බුදුරජාණන් වහන්සේ දුරදීම දකිනකොට මේ අය කල්පනා කළා දැන් උන්වහන්සේ මේ ආගමික ජීවිතයෙන් වෙන් වෙලා දැන් සාමාන්‍ය ඉන්ද්‍රිය පිනවන ජීවිතයක් ගත කරන්න ඒ නිසා අපි උන්වහන්සේට කලින් වගේ සලකන්න ඕනේ නැහැ ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච කෙනෙක් නිසා අපි ආසනයක් දීම පමණක් කරමු කියලා මෙහෙම ඉඳගෙන හිතාගෙන එයා හිටියා නමුත් ඔහුට ඒ කතිකාවතේ ඉන්න බැරි වුණා බුදුරජාණන් වහන්සේ ළඟා වෙන්න වෙන්න ඒ අය එක්කෙනෙක් වතුර පෑන් ටිකක් අරගෙන ඉස්සරහට ගියා බුදුරජාණන් වහන්සේගේ පාසෝ දන්න එක්කෙනෙක් ඉදිරියට පෙර ගමන් ගිහලා බුදුහාරෝ පිළිගත්තා මේ සියලුම දේවල් ඕන්න සිද කරන උනා බුදුහාරෝ ඊටම සුහදව පිළිගත්ත නමුත් උන්වහන්සේට බැන්දේ නැහැ උන්වහන්සේට ආවසෝවාදෙන් කතා කළේ ඇවෙත්නි කියලා කතා කරේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පස්සක මහණුනි මට ඇවෙත්නි කියලා කියන්න එපා ඇවැත්නි ආවුසෝ කියලා කියන්නේ ආවුසෝ ආයස්මා කියලා පද දෙකක් බුදුදහමේ පාලි භාෂාවේ තියෙනවා ආයස්මා කියන එක කියන්නේ බොහෝ විට වැඩිමල් කෙනෙකුට ආවුසෝ කියන්නේ තමන්ට වඩා බාල කෙනෙකුට නැත්නම් සමාන වයසේ කෙනෙකුට මිත්‍රය කියන වගේ අදහසයි ආවුසෝ කියලා කියන්නේ ආයස්මා කියන එකේ අදහස ඊට වඩා වෙනස් ආයස්මා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ආයස්මා කියලා සාමාන්‍යයෙන් කියන අවස්ථා තියෙනවා නමුත් ආයස්මා කියලා නිසලෙසම පාවිච්චි කරන්නේ වයසින් වැඩිමල් කෙනෙකුට. කො බන්තේ කියනවා ඒක ආයස්මා කියලා කියනවා. සමාන වයසයට කියන්නේ ආ උසෝ කියලා. බාලයටත් කියන්නේ ආ උසෝ කියලා. ඇවැත්නි කියලා අපි සිංහලෙන් කියනවා. එතකොට පස්සක මහණුන්ට කියනවා මහණෙනි මට එහෙම කියන්න එපා. මම දැන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක්. ඔබ බණහන් සෝදානම් වෙන්න කියලා. නමුත් මම පිළිගත්තේ නැහැ. පළවෙනි වතාවට කිව්වා දෙවෙනි වතාවට කිව්වා නැවත තුන්වෙනි සාරත් කිව්වා මෙහෙම කියන්න එපා මම දැන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ ඔබට ධර්මය දේශනා කරන්නයි අවිලි ඉන්නේ කියලා සඳහන් කළා මේ තුන්වෙනි අවස්ථාවේදී පිළිනොගත්තු අවස්ථාව පින්නුතුනි මේ කොණ්ඩාඤ්ඤ කියලා කියන්නේ හිතන්න එපා නිකන් කෙනෙක් කියලා මොහු මීට කලිනොත් ඔබට බුදු චරිතය තුල මුණ ගැහෙනවා ඒ කොහෙදද එදා සිද්ධාර්ථ කුමාරයා ඉපදෙලා දවස් 7න් බ්‍රාහ්මණයන් රැසක් විශේෂයෙන් ප්‍රධාන බ්‍රාහ්මණයන් 8 දෙනෙක් ගෙන්නුවේ කල හිටිය මේ කුමාරයාට නම් තමන්න. ඒ නම් තමන්න ආපු බ්‍රාහ්මණයන්ගෙන් ඒ බ්‍රාහ්මණුර හැම දෙනෙක්ම ත්‍රිවේදෙහි ඍත් යජුර් අතරවන් ආදී වේදවල බොහොම ප්‍රාමාණික වූ තුන් ඇවිල්ලා හිටියේ. ඒ කාලේ හිටිය ඒ කාලේ හැටියට ඉහළම විද්වතුන් පිරිසක් තමයි මේ අට දෙනාට එකතු වුනේ. නමුත් මේ අට දෙනා අතුරෙනොත් වයසින් අඩුම කෙනා තමයි මේ කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ. ඔහු ත්‍රිවේදයේ පරදරට ගියා විතරක් නෙවෙයි ඔහු එක කාරණයකට සුවිශේෂ කෙනෙක්, එක්ස්පර්ට් කෙනෙක්. ඔහුගේ මේජර් එක තමයි මේජර් සබ්ජෙක්ට් එක තමයි ලක්ෂණ ශාස්ත්‍රය. සාමාන්‍ය ත්‍රිවේදී ගැන කතා විතරක් නෙවෙයි කෙනෙක්ගේ ලක්ෂණ දිහා බලලා ශරීර අංග දිහා බලලා හරියට මේ තැනැත්තාගේ අනාගතය කියන්න පුළුවන්. අර අනිත් ප්‍රධාන බ්‍රාහ්මණ 7 දෙනාම ඇඟිලි දෙකක් ඔසවලා සඳහන් කරනවා මේ කුමාරයා ගිහි ගෙදර හිටියොත් සක්විත රජ වෙනවා නැත්නම් පැවිදුනොත් සම්මා සම්බුද වෙනවා කියලා. අර වයසින් වැඩි බ්‍රාහ්මණයන් 7 දෙනෙක් මෙහෙම සඳහන් කරද්දී වයසින් අඩු එහෙත් ප්‍රඥාවෙන් වැඩි ත්‍රිවේදයේ පරදරට ගිහිලා හිටිය ලක්ෂණ ශාස්ත්‍රයේ පිළිබඳව පරිණත කෙනා. ඇඟිලි දෙකක් නෙවෙයි එක තනි ඇඟිලි උස්සලා කිව්ව මොකද්ද? ඔව් මේ කුමාරයා අනිවාර්යයෙන්ම බුදු වෙන කෙනෙක් මෙයා කියලා. ඒකට හේතුවක් සඳහන් කරන පස්සේ කාලේ ග්‍රන්ථවල
බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දකිනකොට එක ලක්ෂණයක් අනිත් බ්‍රාහ්මණයන්ට පෙනුනේ නැහැ කියලා. ඒ තමයි ඌර්ණ රෝම ධාතුව. මේ කුමාරයේ කුඩා නිසා ඌර්ණ රෝම ධාතුව කුඩාවට තිබිලා තියෙන්නේ. අර අනිත් තැන් ගැතැමිට ඇස්පෙනි මඩු නිසා වෙන්න පුළුවන් මේක හරියට පෙනිලා නැහැ කියලා. එහම සමහර ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒක කෙතෙක් දුරට නිවැරදිද අපි දන්නේ නැහැ. නමුත් මේ සියල්ලක්ම මනවින පරීක්ෂා කළ තමයි එදා තනියෙන් ගිලොස්වල මේ කුමාරය සඳහන් කළේ. බලන්න පිනතුනේ දා එච්චර දර්ශනයකින් එච්චර ඍජු හඬකින් දැක්මකින් සඳහන් කරපු කෙනා ඒ පුද්ගලයාමද බුදු වෙන තමන්ගේ දැස ඉදිරි පිටට පළවෙනි වතාවට තමන්ටම ධර්ම දේශනා කරන්නේද්දී ඔහු දැන් මොකද කියන්නේ? ඔහු කියනවා ඔබ බුදු වෙලා නැහැ කියලා. බුදු වෙන නම් අනිවාර්යයෙන්ම දුෂ්කර ක්‍රියා කරන්න ඕන. අත්තකිල මතාන යෝගෙන් විතරයි බුදු වෙන්න පුළුවන් කියන මතය දැන් මේ ඉන්නේ. ඔහුගේ දැනුමට අර දෘෂ්ටිය යට වුණා. බලන්න මේ දෘෂ්ටිය කොච්චර පින්නතුනි හානි කරද කියන එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහොම දැඩි ප්‍රකාශයක් කළා. මොකද ඒ ප්‍රකාශය? කොණ්ඩඤ්ඤ මම ඔබට මීට කලිනුත් කියලා තියද මම සම්මා සම්බුද්දයි සම්මා සම්බුද්දට පත්‍යත කෙනෙක් කියලා මම ඔබට කලිනුත් කියලා තියද කියලා හෙව්වා. එතකොට තමයි ඌ ගැස් දෙක ඇරුණේ. මේ කවදාවත් බොරු කියපු කෙනෙක් නෙවෙයි. මේ ආත්මභාව විතරකුත් නෙවෙයි පින්නතුනි. සාර සංඛේ කාලපලක්ෂයේ මුළුල්ලෙහිදීම අනිත් වැරදි අඩුපාඩුකම් කුමක් සිද්ධ වුණත් කිසිදාක බොරු කියපු කෙනෙක් නෙවෙයි. අන්නේ සත්‍ය වචනේ අභියස මේ තැනැත්තාට මේක නොපිළගෙන ඉන්න බැරි වුණා. ඔහු පිළිගත්තා. ඔහු ධර්මය අනුසෝදානම් වුණා. අහං ධම්මං දේසේමි කියලා බුදුහාඳුරෝ මේ කොණ්ඩඤ්ඤට ධර්ම දේශනා කළා. දැන් මේ පස් දිනාටම එක ශණිකව බුදුහාරු ගිහිලා ධර්ම දේශනා කරපු විදිය තමයි සාමාන්‍යයෙන් අපි ධම්මචක්ක සූත්‍රයේ දකින්නේ. නමුත් මේ ධම්මචක්ක සූත්‍රයේ න විස්තරය පිනොතුනි මහවග්ගපාලියේ විනය පිටකයේ මහවග්ගපාලිය කියන පොතේ බොහොම දිග විස්තරයක් ඒ කියන්නේ. සූත්‍රවලින කරුණු බොහෝ විට සංක්ෂිප්ත කළ ඉතාම වැදගත් කරුණු ටික විතරයි සඳහන් කරන්නේ. මේ මහවග්ගපාලියේ සඳහන් කරනවා එදා සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච වෙසක් පොන් බොහෝ දින ඉඳන් මේ සති ගානක් ගත කරලා මේ පිරිස හොයාගෙන ගිහිපු ගමන් මග ඇතුළු ඒ හමු වෙච්ච පුද්ගලයන් සියලුම දෙනා ගැන විස්තර මේ මහවග්ගපාලියේ සවිස්තරාත්මකව දැක්වෙනවා. එහිදී සඳහන් කරනවා උන්වහන්සේ එක විටක දෙන්නෙකුට ධර්ම දේශනා කරනෝ අනිත් අය පිණ්ඩපාතේ වැඩම කරනවා. ඇතැමිට තුන් දෙනෙකුට බණ කියනෝ අනිත් දෙන පිණ්ඩපාතේ යනවා. මෙහෙම මෙහෙම දවස් ගාණක් ගත වුණා. මේක එක ශනික වෙච්ච සිදුවීමක් නෙවෙයි. මෙන්න මේ අවස්ථාවේදී බුදුහාඳුරෝ පළමුවෙම ධර්ම දේශනා කළේ මේ කොණ්ඩඤ්ඤ තාපසවරයාට. ඔහු මුලින්ම දේශනා කරනවා ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන නසේවිතම්ම. මහණෙනි අන්ත දෙකක් තියෙනවා දුරු කරන්නට ඕන. යෝචායන් කාමී සුඛාම සුඛලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ. ශරීරයට දැඩිව සැප දෙනවා කියන කාන්තියක් තියෙන මේක දුරු කරන්න ඕනේ. ඒක පෘතුග්ජන මාර්ගයක්. ඒක ඕලාරික මාර්ගයක්. යෝචායන් අත්තිකල මතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත් සංහිතෝ. ශරීරයට දුක් දෙන ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට හීන ග්‍රාම්‍ය ප්‍රතිපදාවක් කියුවේ නැහැ. ඇයි ඒ? ඒක විමුක්ති අපේක්ෂාමි කරන දෙයක්. ඒකට කිව්වේ දුක්ඛෝ අනරියෝ අනත් සංහිතෝ කියලා. ඒක දුක්ඛයි අනාරයයි අනර්ථ සංහිතයි කියලා සඳහන් කරනවා. ඒතේතේ භික්ඛවේ උභවಂತಿ අනුපගම්ම මජ්ඣිමා පටිපද තථාගතේන අභිසම්බුද්ධං. මෙන්න මේ කාමසුඛල්ලේඛානු යෝගයේ සාර්ථකල මතානු යෝගයේ කියන අන්ත දෙකෙන් දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් මේ තථාගතයන් වහන්සේ ධර්ම අවබෝධ කළා. මේ අන්ත දෙක පින්නතුනි කෙටියෙන් කියනවා නම් මොකද්ද? එකක් තමයි අස්කන්නාසාදී පිනවීම. වෙනත් විදිහකින් කියනවා නම් සාස්ත්‍ර දෘෂ්ටියයි මේ කියන්නේ. ලෝකයක් ඇතයි කියන දැක්ම. ඒ කියන්නේ ඇසට පේන රූපය බාහිර තියෙනවා කියලා හිතලා ඒ බාහිර පේන රූපයෙන් ආස්වාදයක් විඳිනවා. නිකන් සරල උදාහරණයක් කියනවා නම් අපි අහසේ තාරකාවක් බලනකොට ඇතැමිට ඒ තාරකාවෙන් ආලෝකය නිකුත් වෙන ආලෝක වර්ෂ 100 ගණන් ගිහිල්ලා
එතකොට ආලෝකය අපේ ඇසට පතිත වෙන විට අවුරුදු 100 ගානකට කලින් මේ ග්‍රහලෝකය විනාශ වෙලා තියෙනවා. නමුත් අපි හිතන් ඉනවා තාම මේ ග්‍රහලෝකය තියේ කියලා අපි එකෙන් සතුට වෙනවා. ඒ ග්‍රහලෝකය දිගටම තියේ කියලා අපි හිතන් ඉනවා. නමුත් අපි මේ ඔක්කොම ගුණ කතන කරන්නේ වර්ණනා කරන්නේ නැත්නම් විවේචන කරන්නේ ඔක්කොම මේ නිරුද්ධ වෙච්ච ග්‍රහලෝකයට. ඒ වගේම තමයි පේනතුනේ අපි අපි පුද්ගලයන් ගැන කතා කරනකොට ඒ මුලින් දැකපු රූපයත් ඇසත් චක්කු විඥානයත් නිරුද්ධ වෙලා තියෙනවා. අපේම හිතත් එක තමයි අපි මේ කටයුතු කරමින් ඒ පුද්ගලයට විවේචනය කරන්නේ. මේක කාමසුඛලිකානුයෝගී ලක්ෂණය. අත්ත කියලා මතන යෝගී කියන්නේ දැඩි අන්තයට ගිහිල්ලා මේ ලෝකේ කිසිවක් නැහැ කියන නාස්තිකවාදයට යෑම. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ අන්ත දෙකම දුරු කරපු කෙනෙක්. භාගතුන් වහන්සේ සඳහන් කරනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. අපිට ඕනම වෙලාවක ඇසර රූපයක් දැකලා ඒක ස්පර්ශ කළා ඒ ගැන පස්සේ වුණාම අවබෝධයක් ලබන්න පුළුවන්. එහැට පතිත වෙනවා ඒක. එතකොට එහෙම එහැට පතිත වීමේ ස්වභාවය දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේ මේ ඇසට පතිත වෙච්ච දේ එතනම නිරුද්ධ වෙන නිසා ඔහු ඇත කියන අන්තේ ඉන්නේ නැහැ. මෙන්න මේ අන්ත දෙකම දුරු වෙන එකම දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය කියන මොකද්ද? ඉදප්පච්චතාවය නැත්තං හේතුඵල ධම කියලා. මේක තමයි බුදුදහමෙහි ප්‍රධාන ඉගැන්වීම කියලා කියන්නේ. අස්මින් සති දන් හෝති ඉමස්මින් සති දන් හෝති ඉමස්මින් අසති දන් හෝති කියන කාරණය. මේ හේතු ටික ඇති කාලේ මේක තියෙනවා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. මෙන්න මෙතන ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට විස්තර කරනවා චතුරාර්ය සත්‍යය. ධම්මචක්ක සූත්‍රය අද අපේ මාතෘකාව. ඒ සූත්‍රයේ ප්‍රධාන ඉගැන්වීම චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යයේ සුවිශේෂී ඉගැන්වීමක් මෙතනදී බුදුහාමර විස්තර කරනේ මොකද්ද? ඒ තමයි ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය කියන එක. බොහෝ තැන්වල අපට දකින්න නොලැබෙන සුවිශේෂී විග්‍රහයක් චතුරාර්ය සත්‍ය පිළිබඳව විග්‍රහ කරනවා. පින්නතුනි මෙන්න මේ චතුරාර්ය සත්‍ය අපි ඉගෙන ගන්නකොට එකාතකෙන් පටිසම්පාදයේ තේරුම් ගන්නවා. එකාතකෙන් ස්කන්ධ පංචකයේ තේරුම් ගන්නවා. එක පැත්තකින් ආරස්සංග මාර්ගයේ තේරුම් ගන්නවා. අපි චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නකොට එක පැත්තකින් පටිසම්පාදයේ තේරුම් ගන්නවා. එක පැත්තකින් රූප ආදී පංච උපාදානස්කන්ධේ නැත්නම් පංචස්කන්ධයේ තේරුම් ගන්නවා. අනිත් පැත්තෙන් ආරස්සංග මාර්ගයේ තේරුම් අරගෙන ආරස්සංග මාර්ගයේ ඉදිරියට යනවා. පින්නතුනි මෙතන ඉඳලා මේ කරුණ ටික විස්තර කරන කලින් මේ ධම්මචක්ක සූත්‍රය ඇතුළත් නොවන එහෙත් ත්‍රිපිටකයේ විශේෂයෙන් අභිධර්ම පිටකය ඇතුළත් වන සුවිශේෂී කාරණයක් මා කියලා තමයි මේක කියන්නේ. ඒකට හේතුව තමයි මේ සූත්‍රය ඇතුළත් නොවන තවත් සුවිශේෂී කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කරුණ ටික තේරුම් ගත්තොත් තමයි අපට චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් බුදුහාඳුරයි මේ කරුණ ටික මේ සූත්‍රයේ දේශනා නොකරේ කියලා. ඔබට හිතෙන්න පුළුවන් සමහර විට. පින්නතුනි මේ ධර්ම දේශනා කරේ හිතන්නේ අප සාමාන්‍ය කෙනෙකුට කියලා. මේ සසර බොහෝ පාරමිතා පුරාගෙන ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරගෙන ආපු කෙනා. මේ ඇටි කෙටියෙන් කිව්වහම මේක අවබෝධ වෙනවා. ඔබ දන්නවා බාහ්‍ය දාරු කීරිය ගැන. බාහ්‍ය දාරු කීරියට බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? ඒවං හිතේ බාහ්‍ය සීකිතම් බන්දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති සුතිය සුතමත්තම් භවිස්සති මුතිය මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඒවං හිතේ බාහ්‍ය සීකිතම් බං බාහ්‍යමක් දැක්කනම් එච්චරයි, ඇසුවනම් එච්චරයි, දැනගත්තනම් එච්චරයි, වින්දනම් එච්චරයි. එච්චරයි කිව්වේ. බාහ්‍ය දාරු කිරිය අවසන් වෙන්නේ කොහෙන්ද? අවසන් වෙන්නේ රහත් වෙලා. අද ඔබට මේ කරුණ දෙක කිව්වහම තේරෙනවද? ඔබ අපරහත් වෙන වෙනවද? අපට එච්චර ප්‍රඥාවක් නැහැ බින්නතුන. අපට තවම ගොඩක් ගැඹුරු තවතම් න්‍යාය වලින් පරයා වලින් මේක ඉගෙන ගන්න වෙනවා. අන්න ඒකට තමයි අපි ත්‍රිපිටකයේ නොයෙක් තැන පරිශීලනය කරන්නට ඕන. එනිසා තමයි අපි කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. එනිසා තමයි අපි යලි යලි ධර්ම ශ්‍රවණය කරන්නට ඕන.
අන්න ඒ සඳහා හේතු වන වෙන පරියාය දේශනා අපි මෙතෙන්දී උපකාරයට ගන්න ඔබ ඉතාම මැනවින් අහගෙනින්. ඔබට මේ ධර්ම කරුණු ටිකත් එක්ක ඔබට ඊළඟට ඔබ හරියට මේ ටික තේරුම් ගත්තොත් ඔබට තියෙන ලොකු ධර්ම කරුණෝ ගැටලු වාක් විසඳෙනවා. ඇතැමිට පින්නතුනේ සමහරට අපි එකම කාරණේ හුඟක් අවස්ථාවල වාර ගානක් කියනවා. පින්නතුනෝ තේරුණා වගේ හොඳට අහගෙන ඉන්නවා. හැබැයි ඒ කරුණුම නැවත නැවතත් අහනවා. ඒ අහනකොට තේරුණා අර කියපු කරුණ නම් පොඩ්ඩක් අතේරෙන්නේ නැහැ කියලා. ඇතැමිට එක වෙලාවකට දුකකුත් හට ගන්නවා. ඔබ ගැන නෙවෙයි, අපි ගැනම. අපි මේ කාටද කිව්වේ කියලා දුකකුත් ඇති වෙනවා. ඇතැමිට මහා ගැඹුරු කාරණයක් දැන් මේ දැන් විමුක්ති මාර්ගය වගේ කාරණයක් දේශනා කළ අවසන් වුණාට පස්සේ අහනවා හාඳුරේ දන් දෙන එක හොඳයිද කියලා අහනවා. ඉතින් මේක වෙනුතන ඍජුවම මේ නිවන් මාර්ග මේ කියන්නේ. එතකොට මෙන්න මේ වගේ කර්ම මෙතන තමයි අපි දක්ෂ වෙන්නට ඕන. මේක දක්ෂ වෙන හිතන්නේ බලක උපාදී ඕන කියලා. ඇතැමිට කිසිදු සාක්ෂරතාවයක් නැති වෙච්ච කෙනෙකුටත් හරියට බුද්ධිය මෙහෙවන්න පුළුවන් නම් මේක තේරුම් ගන්න පුළුවන්. ඒක ටිකක් වෙලා යන්න පුළුවන්. නමුත් විශේෂයෙන් ඔබට මේ දේශනා යළියට අහන්න පුළුවන්. ඔබට මේ පහසුකම් ඔබට අපි දීලා තියෙන්නේ. දැන් අද කරපු දේශනාව ඔබට ඊළඟ පෝය වෙනකම්ම දවසට 3-4 වතාවක් වුණත් අහන්න පුළුවන් ඕන. ඉතින් ඒක තේරෙන්නේ නැහැ කියලා කියන්නේ වැඩි වාර ගණන් අහන්න ඕන ඔබ. පිනුතුනි මේ අවස්ථාවට ගිලිහුණොත් මේ ජීවිතය ආයි සංසාරයේ කල්ප ගානකින් ආයි මේ පණිවිඩය අහන්න අපට ලැබෙයිද කියලා හිතන්නවත් බෑ. ඒ නිසා චතුරාර්ය සත්‍ය ගැන ඉතාම පැහැදිලි දැක්මක් ඔබට තියෙන්නට ඕන. මොකද දුක කියලා කියන්නේ? මොකද සමුදය කියලා කියන්නේ? මොකද නිරෝධය කියලා කියන්නේ? මොකද මාර්ගය කියලා කියන්නේ කියලා. බුදුහාඳුරෝ අභිධර්ම පිටකයේහි යමක ප්‍රකරණයේ සත්‍ය යමක විස්තර කරනවා දුක කියන්නේ මොකද්ද කියන එක. කතමංච ආහසෝ දුක්ඛං අරිය සත්‍යං. එතන සඳහන් කරනවා කායකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක සත්‍යං කියලා. යම් කිසි කායික දුකක් තියෙනවා නම් යම් කිසි චේතසික දුකක් තියෙනවා නම් අන්න ඒ කායික දුකත් චේතසික දුකත් හැර වෙනත් යමක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. යම් කිසි කායික දුකක් තියෙනවා නම් කයට විඳින දුකක් තියෙනවා නම් සිතට විඳින දුකක් තියෙනවා නම් මෙන්න මේ දෙකම හැර යමක් තියෙනවා නම් මෙන්න මේකයි දුක සත්‍ය කියන්නේ කියලා. මේක පින්නතුනේ සාමාන්‍ය කෙනෙකුට සීනකින්වත් හිතාගන්න බෑ. අපි යම් තහක් දුකක් විඳිනවා නම් ඒක විඳින්නේ කො කායික දුකක් නැත්නම් චේතසික දුකක්. ඒ දෙක හැර දුකක් තියෙනවා කියලා කිව්වොතින් කෙනෙකුට අදහ ගන්නවත් බෑ. පින්නතුනේ අන්නේ දුක තමයි එදා බොමැඩදී අවබෝධ කරගත්තේ පොබ්බේ අනුසුතේසු ධම්මේසෝ කියලා. මට පෙර නොයසු විරු දහමසක් පහරුණා කිව්වේ මෙන්න මේකට. හැබැයි ඒක අවබෝධ කරගත්තේ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා ඊළඟ කාරණේ විදිහට චේතසිකං දුක්ඛං කායිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. යම්කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒකට දුක කියලත් කියනවා, ඒකට දුක සත්‍ය කියලත් කියනවා කියලා. අන්න ඒ කාරණේ තමයි ධම්මචක්ක සූත්‍රයේ දැක්වෙන්නේ කතමංචාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියන තැනදී ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ආදී වශයෙන් සඳහන් කළා සායන්ට. සංකිට්ඨේන පංචපාදනඛන්ධා දුක්ඛ කියලා දක්වන්නේ මොකද්ද? අර කායික දුක, චේතසික දුක කියන දෙකටම ඇතුළත් වෙන කරුණ තමයි එතන දක්වන්නේ. හැබැයි එහෙම කියනකොට එදා ඒ හිටි ඔඩියන්ස් එකේ පස්වක මහණුන්ට ප්‍රඥාව තිබුණා. හරියට කිරෙන් දිය වෙන් කරගන්නා වගේම දුක කියන්නේ මොකද්ද? දුක සත්‍ය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලිව හඳුනා ගන්න හැකියාවක් තිබුණා. පෙනුතින් මෙන්න මෙතෙන්දී හොඳ අවධානයෙන් ඉන්නේ මේ මොකද්ද කියන්නේ කියන එක. මෙතන මේ කායික දුකයි චේතසික දුකයි හැර තවත් දෙයක් කියලා කියන්නේ බුදුහාඳුර මොකද්ද? අපේ ඇසට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව. අපේ කනට ශබ්දයක් ඇහෙන මුල් අවස්ථාව. නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය වලට අරමුණක් ස්පර්ශ වෙන මුල් අවස්ථාව. ඒ මුල් අවස්ථාව සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒ මුල් අවස්ථාව කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ මුල් අවස්ථාව විපාක මාත්‍රයක් විතරයි. ඒක උපේක්ෂා සාගත මට්ටම.
අපේ ඇසට රූපයක් පේන මුල් අවස්ථාව. කනට ශබ්දයක් ඇහෙන මුල් අවස්ථාව. මේ ස්කන්ධ පංචකය ඉතාම මුල් අවස්ථාව. මෙන්න මේ මුල් අවස්ථාවෙන් හටගන්න ස්කන්ධ පංචකයේ විඥානෙට තමයි ඉතාම සුවිසුද්ධ වූ විඥානය කියලා කියන්නේ. ඒක නිකලස් විඥානය. හැබැයි ඒක ඒ අත්දැකීම සඳහා මේ විඥානය නිරුද්ධ වෙලා යනවා. ඒ විඥානය තුල ඉඳගෙන ඒ අත්දැකීම වර්තමානය තුල අපට විඳින්න බෑ. ඒකයි සුවිශේෂ සත්‍යය. අපි නිතර මේකත් විඳින්නේ ඒක තේරුම් ගන්නේ ඒ මුල් අවස්ථාව නිරුද්ධ වෙච්ච අවස්ථාවක නැවත නව කර්ම විදියට හට ගන්න අවස්ථාවේදී තමයි අපි ඒකත් විඳින්නේ. ඒක තේරුම් ගන්න. නමුත් අර මුල් අවස්ථාව ස්කන්ධ ආසාදී ඉන්ද්‍රිය වලට අරමුණු පතිත වෙලා ඒ හටගන්න මුල්ම ස්කන්ධ පංචකයට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. ඒක දුක්ඛ සත්‍ය කියන දුක කියන පදේ කිව්වට කායික දුකක්වත් චේතසික දුකක්වත් විඳින අවස්ථාවක් නෙවෙයි ඒක. ඒක මුල් ස්වභාවය විතරයි ඒක විපාක මාත්‍රයක් විතරයි කියලා කියන්නේ. එතකොට අන්නේ දුක්ඛ සත්‍ය අපට බුදුරජාණන් වහන්සේ ප්‍රහිණ කරන්න කියලා නැහැ. ඒ දුක්ඛ සත්‍ය ප්‍රහිණ කරන්න රහතන් වහන්සේටවත් බෑ. ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය අපට දුරු කරන්න අවශ්‍යත් නැහැ. ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් තමයි සමහර දේවල් අපි ලබන්නේ නිකනොත් නෙවෙයි කුසල කර්ම වල විපාක විදියට. ඒකට කියලා තියෙන්නේ පිරිසිදු දැනගන්න කියලා දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම් කියලා කියනවා. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නයි තියෙන්නේ. එතකොට අන්නේ මුලින් හටගන්න පිරිසිදු ස්කන්ධ පංචකය හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන අවිද්‍යාවෙන් බැලුවොත් පේන්නේ ඒක නැවත තාම බාහිර තියෙන දෙයක් විදිහට පේන්නේ. අවිද්‍යාවෙන් බැලුවොත් බාහිර තියෙනවා කියලා අවිද්‍යාවෙන් දැකලා දකින්වත් එක්කම සම්පූර්ණ අපේ ෆිසිකල් බොඩි එකේ යනවා වෙනස් වෙනවා. නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන්නේ මේකයි. මෙන්න මේක හරියට නුවණින් දැක්කොත් ඒ මොහොතේම අවධානය කරන්න බැරි වුණත් ඊටාම ඉක්මන් අවස්ථාවකදී අපට මෙන්න මේ අවබෝධය තේරුම් අරගෙන අවිද්‍යාවෙන් දුර වෙන්න පුළුවන්. එතකොට අපේ සාර්ථකත්වය කියන්නේ මොකද්ද? අපට රූපයක් පේන හැම අවස්ථාවකදීම රූපයක් මතක් වෙන හැම අවස්ථාවකදීම අපි දක්ෂ වෙන මොන මොකටද? අතීතේ රූපයක් විතරක් නෙවෙයි මේ මොහොතේ පේන මේ මොහොතේ ඔබේ ඇසට පේන මේ බණ කියන හාඳුර පෙනුනත් ඔබ දැනගන්න ඕන මේ පේන රූපය පේනකොට මේ රූපය නිරුද්ධ වෙලා ඒ ඇසත් නිරුද්ධ වෙලා චක්කු විඥාණයෙන් නිරුද්ධ වෙලා මම මේක තේරුම් ගන්නේ මගේ මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ස්කන්ධ හතරයි ක්‍රියාත්මක වෙන්නේ කියලා අත්දක ගන්න දක්ෂ වෙන්නට ඕන. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර කෙනු යැත්තටම අපි මේ ජීවත් වෙන්නේ. නමුත් අපි රූපය ඇත්ත කරගෙන නිසා අපට රූප ස්කන්ධයකුත් පනවල තියෙනවා. පින්නොතින ඔබ ඉතාම සල්ප මොහොතක් මේක මතක් කරන්න බලන්න. මෙහෙම යථාර්ථයක් වෙන්නේ කියලා. ඔබේ ඔළුවේ තියෙන බර කොච්චර බිමින් තියෙනවද කියලා දන්නවද ඔබ? පින්නොතනේ මෙන්න මේක අපට ඉතාම සල්පයක් හරි තේරුනොතින් අපි බුදුහාඳුරු ඉස්සරහා වඳින්නේ කෑ ගහලා සාදුකාර දීලා. අපි මෙතෙක් කලක් මොකද කරේ මේ කියලා. මෙන්න මේක දේශනා කරනකොට තමයි සමහර අය එකම දරුව වශයෙන් හිටිය මහා සිටුවරන්ගේ පුත්තු මේක අහපු ගමන් අර මහා ධනස්කන්ධය දාලා මහණුනේ මෙන්න මේකට පින්නතුනි වෙන දෙයකට නෙවෙයි. හිතන්න එපා බුදුහාඳුර කෙරේ පැහැදුනේ මේ මහා ධනිය දාලා ඔටුනු දාලා සිහසුන දාලා මහණුනේ බුදුහාඳුරන්ගේ ඊරිදිවල දැකලයි කියලා. වැරදියක් තමා පින්නතුනි බුදුහාඳුරන්ගේ යමක මහා ප්‍රාතිහාරයටවත් ෂන් අසාධාරණ ඥානවලටත් පැහැදිලි නෙවෙයි මිනිසු මහණුනේ. මිනිස්සු පැවිදුණේ මොකටද?
බුදුහාඳුරන්ගේ ඊරිදි ප්‍රාතිහාරයට නෙවෙයි. බුදුහාඳුරන්ගේ දේශනා ප්‍රාතිහාරයට. ඊරිදි ප්‍රාතිහාරය බුදුහාඳු පාවිච්චි කළා. සමහරගේ දැඩි මාන්නෙන් හිටියාගේ මාන්නය දුරු කරගන්න ප්‍රයිමරි ටෙක්නික් එකක් විදිහට බුදුහාඳු ඊරිදි පාට පාවිච්චි කළා. නමුත් එහෙම දමණය කරන්නයි ඊළඟට බුදුහාඳු මොකද කළේ? ඊළඟ ටික දමණය කරේ දේශනා ප්‍රාතිහාරය. පින්නතුනි මෙන්න මේ දුක් සත්‍ය අපට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් හටගන්න මුල්ම අත්දැකීම the very primary experience that we receive through our six senses is that the noble truth of suffering. The very primary experience of the five aggregates, that is the noble truth of suffering. අන්න ඒ දේ අපි හරියට තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? අන්න ඒ ස්කන්ධ පංචකයේම පිරිසිදු ස්කන්ධ පංචකයේම අරමුණු කරගෙන අපි ඒ තුල හිත බැසගත්තොත් ඒක අරමුණු කරගෙන තමයි ඊට පස්සේ දුක කියන කාට ගන්න. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ කියලා මෙන්න මේ ටික හටගන්නේ මොකක් පදනම් කරගෙනද? අර මුල් දේම පදනම් කරගෙන. අන්න ඒ නිසයි කියන්නේ කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියලා. අපි යම්කිසි කායික දුකක් විඳිනවා නම් චේතසික දුකක් විඳිනවා නම් ඒක දුකකුත් වෙනවා, ඒක දුක සත්‍යකුත් වෙනවා. අපි නිතර කියන උදාහරණයක් තියෙනවා. හැම බස් එකක්ම වාහනයක්. හැබැයි හැම වාහනයක්ම බස් එකක් නෙවෙයි. හැම දුකක්ම දුක සත්‍යයකටත් අයිති වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. බස් නොවන වාහනක් තියෙනවා. ඇයි ඒකට හේතුව? රහතන් වහන්සේටත් ස්කන්ධ පංචකය මුලින් හට ගන්නවා. අතීත කර්ම විපාක විදියට. දුක්ඛ සත්‍ය කියන රහතන් වහන්සේටත් තියෙනවා. දුක්ඛ සත්‍ය කායික දුකක් හා චේතසික දුකක්වත් නොවේ කියලා සඳහන් කළා. ඒ දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නයි ඕනේ. ඒක පිරිසිදු දැනගත්තොත් ඒ පුද්ගලයාගේ සිත බාහිරට නැඹුරු වෙන්නේ නැහැ, බාහිරට බැසගන්නේ. පින්නතුනි මෙන්න මේකටයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. එතකොට දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? ආ ඊට කලින් අපි තේරුම් ගමු සාමාන්‍ය ලෝකයා දුකයි කියලා හිතන්නේ මොකද්ද? සාමාන්‍ය කෙනා දුකයි කියන්නේ ලෙඩවීම, මහලු වීම, මරණය මේ වගේ දේවල්. එතකොට කෙනෙකුට හිතෙනව එහෙනම් බුදුහාඳුර බුදුනාට පස්සේ තේරුම් ගත්තේ මේ ටිකේ කියලා නේද? පින්නතුනි බුදුරජාණන් වහන්සේ බුදු වෙන කලින්ම ලෙඩවීම, මහලු වීම, මරණය කියන කරුණු තේරුම් අරන් තිබුණේ. එහෙම තේරුම් ගත්ත බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සඳහන් කරන මොකද්ද? මට පෙර නොයසෝ විරෝධහමක් පහළ වුණා කියලා. එහෙනම් පෙර නොයසෝ විරෝධහම මොකද්ද? ඒක තමයි මේ දුක් සත්‍යය. එතකොට උන්වහන්සේට බුදුනාට පස්සේ තේරුම් ගියේ මේ ලෙඩවීම, මහලවීම, මරණය නම් උන්වහන්සේ එනම් පොබේ අනුනුසුතේ සදාමේසෝ කියලා කියන අවශ්‍ය නැහැ. එතකොට සාමාන්‍ය කෙනෙක් දුක හැටියට හඳුනාගෙන තියෙන මොකද්ද? ලෙඩ වෙන එක, මරණයට පත් වෙන එක, මහලු වෙන එක, ප්‍රිය විප්‍රයෝගිය මේ වගේ කරුණු තමයි දුක විදිහට දකින්නේ. නමුත් මේ දුකට හේතුනේ මොකද්ද ඇත්තටම? මේ දුකේ මුල මොකද්ද? මේ බාහිර රූපයේ මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, මැරෙනකොට අපිට දුක් වෙන්නේයි අපි. ඔව් අවිද්‍යාව. මොකද්ද අවිද්‍යාව කියන්නේ? අපි දන්නේ නැහැ මේ දැන් රූපය කියලා අපි නිර්මාණය කරගෙන ඉන්නේ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචක ඇති දෙයක් හැටියට ගත්ත අවිද්‍යාව නිසායි බාහිර රූපයක් මේ මොහොතේ පේන්නේ කියන එක තමයි දකිනවා.
එහෙම දැක්කොත් එම් පේනොතනි තමන්ට බාහිර දෙයක් පිළිබඳව ආසා කරන්න ද්වේෂ කරන්න විතරක් නෙවෙයි බාහිර කෙනෙක් දැකලා අවිද්‍යාවෙන් සිනාසෙන්නවත් තමන්ට ලැජ්ජයි සිනාසෙන්න පුළුවන් ගැටලුවක් නෑ බාහිර දේ ලස්සනයි කියලා කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේත් බාහිර දේ ලස්සනයි කියලා අගය කළා තියෙනවා රහතන් වහන්සේලා ලස්සන වනාන්තර ලස්සන හඬවල් දිය ඇලි ගංගා වර්ණනා කළා තියෙනවා ඒ වර්ණනා කළ දින ප්‍රඥාවෙන් මේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දැනගෙන ඒ අහන ඕඩියන්ස් එකට තේරුම් ගන්නයි මේක කියලා තියෙන්නේ. උන්වහන්සේ ප්‍රඥාවෙන් ඉඳගෙන මේක කරන්නේ. නමුත් අපි කරන්නේ කොහොමද? අපි කරන්නේ මේක බාහිර මේ මොහොතේ තියෙන දෙයක් හැටියට බාහිරට හිත බැසගෙන අපි මේක කරන්නේ. එතකොට දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකක්ද කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය කෙනා දුකට හේතුව කියලා කියන්නේ බාහිර දේවල් වලට තියෙන ආසාව. තෘෂ්ණාව කියලා සාමාන්‍ය කෙනෙක් කියන්නේ බාහිර දරුවන්ට දේපල වලට ඥාතින තියෙන ආසාව තමයි දුකට හේතුව විදිහට කියන්නේ. පින්නතුනේ දුකට හේතුව බාහිර තියෙන බඩමුට්ටු නම් දරුවෝ නම් වැඩ දෙයක් තමයි අපේ ශරීරය නම් අපිට නිවන් දකින්න හරිම ලේසි. ඇයි එහෙම කියන්නේ? අපට එහෙනම් මේ හුඟා කල් මෙහෙම දුක් විඳලා අමාරුවෙන් බනහන්න ඕනේ. එක දවසෙන් නිවන් දකින්න පුළුවන්. ඇයි ඔබට තියෙන ඔක්කොම දේපල ටික කාට හරි පූජා කරලා දන් දීලා පිටායට අකමැති නම් දරුවන්ට හරි දීලා ලියලාවිලා අපේ ශරීරයත් දන් දෙන්න පුළුවන් කාට හරි ඕන. ශරීරය ඕන සිංහය කියන කූඩුවකට බහින්නත් පුළුවන්. ඕන මගේ ශරීරයත් පූජා වේවා කියලා ඕන සිංහය වෙන කූඩුවකට බහිනවා. පණිනවා. එක දවසෙන් නිවන් දකින්න පුළුවන්. පින්නතුනි සාමාන්‍ය ලෝකයා දුක් සමුදය දුකට හේතුව කියලා හිතන් ඉන්නේ බාහිර දෙයට තියෙන ආසාව. අන්න ඒ නිසා තමයි එදා ಭಾರತයේ එදා විතරක් නෙවෙයි අදත් කෙලෙස් හටගන්නේ බාහිර දේවල් කියලා හිතාගෙන ඒ අය දේපල ටික අයින් කළා, ඥාති මිත්‍රාදීන් අයින් කළා, ධනෙ ටික අත්හැරියා, අන්තිමට ඇඟේ තියෙන ඇඳුම් ටිකත් අයින් කළා. නිගන්ට ආගමයි එහෙමයි. ඇඳුම් ටිකටවත් ආසා නොකර ඇඳුම් ටිකත් අයින් කළා උපන් ඇඳුමෙන් ඉන්න ඔය කට්ටිය. නිවන් දැකලද? පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැතේ කාමා යಾನි චිත්‍රානි ලෝකේ සංඛප්ප රාගෝ පුරිසස කාම. බාහිර තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි. ඒවට කියන කාම ගුණ කියලා. කාමයන් කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේ පුරුෂයාගේ හිතේ තියෙන සංකල්ප රාගයටයි රාග කියලා කියන්නේ හිතේ තියෙන බැඳීම එතකොට දුක්ඛ සමුදය ආරි සත්‍ය කියන්නේ මොකද්ද යායන් තණ්හා පෝනෝ භවික ආනන්දි රාග සහගතා తත්‍ර తත්‍රහ විනන්දිනි නැවත නැවතත් පුනර්භවය ඇති කරන මෙන්න මේ ස්කන්ධ පංචකයට තියෙන ආසාව අපේම අභ්‍යන්තර ජීවිතයේ තියෙන ආසාව නිසා තමයි මේ බාහිර දේවල්ට ආසාව හටගන්නේ. එතකොට අපි ඉන්න මතයට එකඟ නම් අපි බාහිර දේට කැමතියි. අපි ඉන්න මතයට අකමැති නම් බාහිර දේත් එක්ක අකමැතියි අපි. බැරි වෙලාවත් දුකට හේතුව බාහිර සාධකයක් කියලා කිව්වනම් තෘෂ්ණාව විතරක් කියලා බෑ. එහෙනම් දෙකක් කියනවා. ලෝභයයි ද්වේෂයයි දෙකම කියන්නේ. දුකට හේතුව බාහිර දෙයක් කියලා කිව්වනම් දුකට හේතුව තෘෂ්ණාව කියලා කියන්න බෑ. දෙකක් කියනවා නම් තෘෂ්ණාවයි ද්වේෂයයි දෙකම ද්වේෂින දුක හට ගන්නවනේ. එතකොට දුකට හේතුව විදියට එකයි කියලා තියෙන්නේ. ඒ තෘෂ්ණාව. කොමකට තියෙන තෘෂ්ණාවද මේ තමන්ගේම අභ්‍යන්තර ලෝකයට ස්කන්ධ පංචකයට තියෙන ලෝභකමයි. අන්නේ ලෝභයේම අනිත් පැත්ත තමයි එකම කාසිය දෙපැත්ත වගේ මේ ලෝභයේ දේශය කියන දේ. අපි යම් කෙසේ දෙයකට ආස කරනවා කියන්නේ මොකක්ද අනිත් පැත්තෙන්? ඒ දේ අපි කැමති විදිහට නොපවතිනකොට ඒ විදිහටම අපි ඒකට ද්වේෂ කරනවා. දැන් බලන්න ඔබ හුඟක් ආදරය කරපු කෙනෙකුට හුඟක් උදව් කරපු කෙනෙකුට ඔබේ දරුවේ කෝ මුණුබරේ කරි ඔබ කියන දෙයක් නොයසුවොත් අකීකරු නොවොත් මොකද වෙන්නේ? ලොකෝ කේන්තියක්නේ
ඇතැම් විට අල්ලපු ගෙදර කෙනෙක් එක්ක එච්චර කේන්තියක් නැහැ. එයා මොනව කරත් ගානක් නැහැ. හැබැයි ඔබේ දරුවෙක් මොනුගුරෙක් ලොකු වරදක් කරුවා තින් ඔබ කියන දේ නොවැ සුව තින්. ඔබේ හිතට කොච්චර දුකද දෙකනේ. ඇතැම් විට ඒ දරුවා කරන්නේ හොඳ දෙයක්. ඇතැම් විට ඔබ හිතනවට වඩා හොඳ දෙයක් තමයි කරන්නේ. දැන් ඔබ හිතන්නේ ඔබ ඔබේ තත්වයටම දරුවා වෙන්න ඕන කියලා. ඔබ හිතන විදිහටම හිතන්න ඕන කියලා. ඔබ හිතන විදිහටම දරුවා හිතුවොත් මොකද වෙන්නේ? කවදා හරි ඔබේ මට්ටමට තමයි එන්නේ. ඔබ ගුරුවරයෙක් නම් දරුවාත් ගුරුවරයෙක්. ඔබ නර්ස් කෙනෙක් නම් දරුවාත් නර්ස් කෙනෙක්. ඔබ ડોක්ටර් කෙනෙක් නම් දරුවාත් ડોක්ටර් කෙනෙක්ගෙන් එහාට එහෙනම් දරුවට යන්න බෑ. ඔබේ මතයේ විදිහටම දරුවා ඉන්න ඕන කියන ඔබ හිතනවා නම් ඔබ කියන්නේ මොකද්ද? ඔබේ රැකියාවෙන් එහාට දරුවාට යන්න එපා කියලා කියන්නේ. එතකොට අපේ මතයට විරුද්ධ වෙනකොටම අපි විරුද්ධ වෙන්නේ ඇයි? මේ අපේ ස්කන්ධ පංචකයට තියෙන අස හැබැයි එකෙන් කියන්නේ දරුවා වැරදි වැඩ කරනකොට උපදෙස් දෙන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. එතකොට පින්නතුනේ මෙතෙන්දී අපේ මතයට යම් කෙනෙක් එකඟ නම් අපි ඒ තාකයට කැමති. අපේ මතයට විරුද්ධ වෙච්ච ගමම අපි කොච්චර ආදරය කරන කෙනෙක් වුණත් කොච්චර උදව් කරපු කෙනෙක් වුණත් අපි ඇත්ත එක විරුද්ධ වෙනවා. ඇයි එහෙම විරුද්ධ වෙන හේතුව? අපි ඇත්තටම ආදරය කළ දින කාටද? ඔව් අපේම ස්කන්ධ පංචයකට අපේම හිතට අපි ආදරය කළා තින්. නමුත් අපි ලෝකෙට කියන්නේ දරුවා කීකරුවනි සමන් ආවාද දුන්නා මට මේ වැරදි පෙන්වන්න බෑ මට අයුක්තිය පෙන්වන්න බෑ මොම තමයි කියන්නේ. නමුත් පේනොත් යථාර්ථය නම් මොකද්ද? මෙන්න මේ තමන්ගේම ස්කන්ධ පංචකයට මේ තියෙන නන්දි රාගයේ දැඩි ආශාව නිසායි මේ බාහිර ලෝකෙට අපි කැමති. අන්න ඒ ආශාව දුරු කරන්න නම් මොකද කරන්න ඕන? දැන් දුක්ඛ නිරෝධය විදිහට සඳහන් කරන්නේ මොකද්ද? මේ තෘෂ්ණාව දුරු කිරීම. හැබැයි ඒ තෘෂ්ණාව දුරු කිරීම පේනොතුනේ නිකන් අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපට යමකට තියෙන ආසාව දුරු කරන්න නම් මොකද අපි කරන්න ඕන? ආසාව දුරු කරන්න නම් ඒකට මාර්ගය විදිහට බුදුහාම මොකද දේශනා කළේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආයේ මුලටම යන්න වෙනවා. ලෝභය දුරු කරන්න කියලා දැන් පටිච්චසමුප්පාදයේ ලෝභය කොහෙද තියෙන්නේ? අවිඤ්ඤා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනාව නිසායි තෘෂ්ණාව හටගන්නේ. ඒ නිසා මැදදී තෘෂ්ණාව විතරක් එකපාරයින් කරන්න බෑ. තෘෂ්ණාව දන් වැලක් වගේ තවත් පුරුක් එක්ක යන්නේ. එතකොට ඒ තෘෂ්ණාව දුරු වෙන්න නම් අවිද්‍යාව දක්වාම මුලටම යන්නට ඕන. අවිද්‍යාව තමයි ආරම්භය. තෘෂ්ණාව දුරු වෙන්නේ කොහොමද? අපට ඒක සාමාන්‍ය ඕලාරික මට්ටමින් අපට සීලෙන් යම්කිසි ප්‍රමාණයකට තෘෂ්ණාව අඩු කරගන්න පුළුවන්. අපට ධ්‍යාන වඩලා විස්කම්බන වශයෙන් යම්කිසි ප්‍රමාණයකට යටපත් කරගන්න පුළුවන්. නමුත් අනුසය වශයෙන් දුරු කරන්න නම් අවිද්‍යාව දුරු කරන්න වෙනවා. සමුච්ඡේද වශයෙන් ප්‍රහින කරන්න නම් මේ දර්ශනයෙන් විතරයි එක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දර්ශනය කියන්නේ මොකද්ද? ඒ දර්ශනය තමයි සම්මා දිට්ඨියේ බාහිර රූපයක් නිර්මාණය නොවන විදියටම අභ්‍යන්තරෙම නිරෝධයටපත් වීම. පින්නතුනේ මෙන්න මෙතෙන්දී මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. ତොර දුක සහ දුක සත්‍ය කියලා දෙකක් තියෙනවා. සමුදය සමුදය සත්‍ය කියලා දෙකක් තියෙනවා. නිරෝධය නිරෝධ සත්‍ය කියලා දෙකක් තියෙනවා. මාර්ගය මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. හොඳ අවදියෙන් ඉන්න පින්නතුනේ. මේ කියන වචන පොඩි වචන වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ලොකු දැනුම් පරාසයක් මේ දෙක ආවරණය කරනවා. ඔබට ධර්මයේ පොතක් බැලුවත් ධර්ම දේශනයක් ඇහුවත් ඔබ දක්ෂ වෙනවා. මේ දේශකයා දේශනා කරන්නේ දුකද දුක සත්‍යද? මේ දේශකයා දේශනා කරන්නේ සමුදයද සමුදය සත්‍යද?
මේ දේශකයේ දේශනා කරන්නේ නිරෝධයද නිරෝධ සත්‍යද මේ දේශකයේ දේශනා කරන්නේ මාර්ගයද මාර්ග සත්‍යද කියලා ඉතාම පැහැදිලිව රූලකින් ගහලා වෙන් කරගන්න පුළුවන් ඔබ හැම තැනදීම දක්ෂ වෙනවා ඔබ කිසිම තැනකදී මුලා වෙන්නේ නැහැ ඔබ ඔබට ඇතැම් විට එක වාක්‍යයක් ලස්සනට කවුරු හරි කියපුවම පහදිනවා අර අරහත් හොඳ දෙයක් කියනවා අතෙන්ටත් යනවා මෙතෙන්ටත් යනවා ඕන කෙනෙකුගේ දේශනාවක් අහන පිනතුනේ කමක් නැහැ හැබැයි අහන කොටම ඔබ දක්ෂ වෙන්න මේ චතුරාර්ය සත්‍යයෙන් මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතරද දුක්ඛ සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය මේ සත්‍ය හතරද කියන්නේ කියලා ඉතාම පැහැදිලිව තේරුම් ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන එතකොට දුකයි දුක සත්‍යය කියන්නේ මොකද්ද? දුක කියන්නේ මේ සාමාන්‍යයෙන් ලැඩවීම, මහලු වීම, මරණය, ප්‍රිය විප්‍රයෝගය වගේ දේවල් තමයි සාමාන්‍ය දුක කියලා කියන්නේ. එතකොට දුක සත්‍යය කියන්නේ මොකද්ද? දුක සත්‍යය කියන්නේ ඒ බාහිර ලෝකෙන් නිර්මාණය වෙන හේතුක මුල් අවස්ථාව, ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව, විපාක මට්ටම, අර කායික දුක, චේතසික දුකත් නොවන අවස්ථාව. ඒ දුක සත්‍ය පිරිසිදු දැනගන්න ඇති. සමුදය සමුදය සත්‍ය දෙක. සාමාන්‍ය කෙනෙක් කියනවා බාහිර බඩමුට්ටු අයින් කරන්න දරුවන්ගෙන් අයින් වෙන්නේ එහෙම කියලා. මේව නිසා තමයි දුක හටගන්නේ කියලා. ඒවත් යම්ස ප්‍රමාණයකට අඩු කරගන්න ඕන අපි. සුබර කියන ගුණය, සල්ලහක උත්ති, අපකිච්චෝච මේ ප්‍රයිමරි ටෙක්නික්ස් දක්වලා තියෙනවා. ගෙහි ගෙදර සම්බන්ධ සහිත ස්ථානයක් කියලා බලලා එතනින් නික්මෙන කියලා කියලා තියෙනවා. ඒ මාර්ගය විතරයි පින්නතුනේ මාර්ග සත්‍ය වෙන්නේ නැහැ ඒක. වැඩි දෙයක් තබා අසුබ භාවනා වැඩි වීම. මරණ අනුස්සතිය වැඩි වීම. මෛත්‍රී භාවනා වැඩි වීම විතරක් නෙවෙයි. ආනාපාන සතිය වැඩි වීමේ මුල් අවස්ථාවත් මාර්ගයේ මිසක් මාර්ග සත්‍ය නෙවෙයි. එතකොට සමුදය කියන්නේ මොකද්ද? සමුදය කියන්නේ බාහිර බඩමුට්ටු වලට තියෙන ආසාව. බාහිර පුද්ගලන්ට තියෙන ආසාව. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය කියලා කියන්නේ මේ අභ්‍යන්තරයේම තමන්ගේම ස්කන්ධ පංචකයට නැත්තම් තමන්ගේම ලෝකයට තියෙන ආසාව. අපේ ජීවිතයේ පතුල කියලා කියන්නේ යට මුල් අවස්ථාව කියලා කියන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයේ තියෙන ආසාව වෙනත් විදිහකින් කියනවා නම් අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකේ නැවත ගොඩ ගසාගෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන මෙන්න මේ තමන්ගේ අවිද්‍යාවෙන් නිර්මාණය කරගත්තු ස්කන්ධ පංචකයේ තියෙන ආසාව අන්නේ ආසාව නිසා තමයි බාහිර දේවල්ට ආසා කරන්නේ ඒක හරියට යාසාව දුරු කරොත් හරියට මේන් ස්විච් එක නැත්නම් ට්‍රික් ස්විච් එක ඔෆ් කරා වගේ. අපි මුලදී පොඩ පොඩ හීටරේ ඔෆ් කරනවා, මයික්‍රෝවේව් එක ඔෆ් කරනවා, ෆ්‍රිජ් එක ඔෆ් කරනවා, එහෙම කර කර ගිහින් අන්තිමට දක්සුනාට පස්සේ මේන් ස්විච් එකම ඔෆ් කරනවා. මේන් ස්විච් එක කියන්නේ මෙන්න මේ අවිද්‍යාවම දුරු කරන දර්ශනය ඇති කර ගන්නවා අපි. එතකොට සමුදයයි සමුදේ සත්‍යය කියලා දෙකක් තියෙනවා. සමුදය කියන්නේ බාහිර බඩමුට්ටු පුද්ගලයන්ට නැත්තම් වැඩිම දෙයක් තියා තමන්ගේ ශරීරයට තියෙන ආසාව. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? මෙන්න මේ ස්කන්ධ පංචකයට තියෙන ආසාව, තමන්ගේම අභ්‍යන්තර ලෝකයට තියෙන ආසාව. ඒ ආසාව කියලා අපි අමෘතෙන් ඇලීම කියලා එකක් නේ අවිද්‍යාව තියෙන තැනම මේකක් තියෙනවා. කෙනෙක් කියන්න පුළුවන් මන්නම ඔයි කියන කිසිම දෙයකට ආසා නැහැ කියලා කියන්නේ. එහෙම ආසා නැහැ කියන්නේ ඕනේ නැහැ පින්නතුනි බාහිර දෙයක් බාහිර බලනකොට බාහිර නිකං රූපයක් ඇතයි කියලා උපේක්ෂාවෙන් හිටියත් ඒ තමන් මේ තෘෂ්ණානුසයත් එක්ක ඉන්නේ. ඒක නෑ කියන්න බෑ. ඊළඟට නිරෝධයයි නිරෝධ සත්‍යය දෙක. සාමාන්‍ය කෙනා නිරෝධේ විදිහට දකින්නේ බාහිර දේවල් වලට තියෙන ආසාව නැති කිරීම. බඩුමුට්ටු අයින් කිරීම ඥාති මිත්‍රාදීන් අයින් වීම දේපල වලින් අයින් වීම තමයි දුකෙන් නිදහස් වීම කියලා බොහෝ දෙනෙක් සලකන්නේ. ඒවත් කිසියම් ප්‍රමාණයකට දුක අඩු කරන්න හේතු වෙනවා. අර ඕලාරික ගති අඩු කරන්න දැඩි ලෝභකම අපාගත වීමට හේතු වෙන දැඩි ආසාව අඩු කරගන්න එක හේතු වෙනවා. හැබැයි අනුසය වශයෙන් දුර වෙන්නේ
කාමච්ඡන්දාදී නීවරණ අපට දුරු කරගන්න පුළුවන් මේ මට්ටමින්. විස්කම්බර වශයෙන් පුළුවන් දුරු කරන්න. නමුත් සමුච්ඡේද වශයෙන් දුරු කරන්න නම් අනුසේව වශයෙන් දුරු කරන්න වෙනවා. ඒතර අනුසේව වශයෙන් දුරු කිරීම බාහිර බඩමුට්ටු අයින් කිරීම විතරක් නෙවෙයි කරන්නේ. මොකක්ද ඇත්තටම කරන්නේ? මේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයටම තියෙන ආසාව යෝ තස්සායේව අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ය අනාලයෝ මේ ආදි වශයෙන් සඳහන් කරනවා. මෙන්න මේ අභ්‍යන්තර දේටම තියෙන ආසාවම දුරු කරන්නට ඕන. ඒ ආසාව දුරු කරන්න හේතු වන මාර්ගය මොකද්ද? මාර්ගය සහ මාර්ග සත්‍ය කියලා දෙකක් තියෙනවා. එතකොට මාර්ගයේ විදිහට අපිට දක්වන්න පුළුවන් අර කම්මසගත සම්මාදිටියේ ඉඳන් ආරියස්කණික මාර්ගයේ සම්මා සමාධියේ දක්වා යන ලෞකික සම්මාදිටිය යනකොට අපට මාර්ගය විදිහට ගන්න පුළුවන්. හැබැයි මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? මාර්ග සත්‍ය විදිහට යනකොට ලෝකෝත්තර සම්මාදිටියෙන් පටන් අරගෙන සම්මා සමාධියෙන් අවසන් වෙන මාර්ගයක් නෙවෙයි සම්මා ඥාන සම්මා විමුක්ති කියන තවත් අංග දෙකක් එකතු වෙලා දසංග සමන්නාගතේහි අරහන්තේහි කියන විදිහට අංග 10කින් සමන්විත වූ මාර්ගයක් පනවනවා. එතෙන්දී සමාධිය නවතින්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති. හිත සමාධිමත් කරන හැම මොහොතකම මොකද කරන්නේ? ස්කන්ධ පංචකයේ සමුදේය බලනවා. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි. නැත්නම් කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි. නාසය අනිත්‍යයි, ගන්ධ අනිත්‍යයි, ගහන විඤ්ඤාණ අනිත්‍යයි. දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවහ විඤ්ඤාණ අනිත්‍යයි. කය අනිත්‍යයි, පොට්ටබ්බ අනිත්‍යයි, කාය විඤ්ඤාණ අනිත්‍යයි. සිත අනිත්‍යයි, ධර්ම අනිත්‍යයි, මනෝ විඥාන අනිත්‍යයි. මේක බල බල ඉන්නවා. හැම වෙලාවෙම ඉඩ ලැබෙන හැම අවස්ථාවකදී මොකද කරන්නේ? මෙයස කන ආදී ආයතන 6, රූප ආදී අරමුණු, චක්කු විඥාන ආදී විඥාන 6, චක්කු සංපස්ය ආදී ස්පර්ශ 6, මේ හැම දෙයක්ම අහුත්වා සම්බුතං හුත්වා නභවිසති කියලා බලනවා. මුලින් නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දැක දැක මෙහෙම මේක තමයි ප්‍රැක්ටිස් එක. මේ ප්‍රැක්ටිස් එක ජීවිතයට ඇප්ලයි කරන්න කොහොමද? තමන්ට රූපයක් පැනෙන හැම අවස්ථාවකදීම හිතන්න මේ පේන රූපයේ නිරුද්ධ වෙච්ච රූපියක මේ මනෝවිඤ්ඤාණයෙන් දකින්නේ ඒක මේ මොහොතේ හටගෙන මෙතනම මේ විඤ්ඤාණයත් නිරුද්ධ වෙනවා කියලා දකින්න. මෙන්න මේකට තමයි බාර නික්කේප කියන්නේ, බර බිමින් තිබීම කියන්නේ මේක. මේකට තමයි ඒතං සන්තං ඒතං පනේතං යදිදං සම්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ කියන්නේ මේක. මේකට තමයි රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ කියලා කියන්නේ. පෙනුතුනේ මෙන්න මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදන් දුක්ඛන්ති. මෙන්න මේ දුකයි කියලා මට පොබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කෝ මුදපාදී ඥානං මුදපාදී. මෙන්න මේ දුක්ඛ සත්‍ය කියලා මට පෙර නොයසු විරූප ධමයක් පිළිවඳව නුවණැස පහළ වුණා. මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්න ඕන කියන නුවණක් මට හටගත්තා. මේ දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත්තා කියලා නුවණක් ඇති වුණා. ඔන්න දුක්ඛ සත්‍ය පිළිබඳව ආකාර කීපය. මුලින් දුක දැනගත්තා. ඒ දුකට මොකද කරන්නට ඕන? ඒ දුක පිරිසිඳ දැනගන්න ඕන දෙයක් කියලා දැනගත්තා. ඒ දුක පිරිසිඳ දැනගත්තා සම්පූර්ණම කම්ප්ලීට් කියලා දැනගත්තා. ඊට පස්සේ දුක්ඛ සමුදයං. දුක්ඛ සමුදය සත්‍ය පිරිසිඳ දැනගත්තා. මේ ස්කන්ධ පංචකය පිළිබඳව කියන එක. ඊට පස්සේ දුක් සමුදය ප්‍රහීන කළා කියලා දැනගත්තා. ප්‍රහීන කර යුතු දෙයක් කියලා දැනගත්තා. මෙන්න මේ නන්දි රාගය ප්‍රහීන කරන්න ඕන දෙයක් කියලා දැනගත්තා. ඊට පස්සේ ඒක ප්‍රහීන කළ ඉවරුණා කියලා දැනගත්තා. දුක්ඛ නිරෝධය.
මේ ප්‍රහීණ කිරීමෙන් ලබන නිවන මේක සාක්ෂාත් කළ යුතු දෙයක් කියලා දැනගත්තා ඒක සාක්ෂාත් කළා කියලා දැනගත්තා මේ සඳහා වැඩි යුතු මාවත දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍යං භාවේ තබ්බන්ති මේක භාවිත කළ යුතු දෙයක් කියලා දැනගත්තා මේක භාවිත කළ අවසන් කියලා දැනගත්තා මේකට තමයි කියන්නේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන විදිහට තියෙන මෙන්න මේ ත්‍රිපරිවර්ත ද්වාදස ආකාරය කියන්නේ මේක. පින්නතනේ මෙන්න මේක තමයි අපි ලබන සුතමේ ඥානය කියලා කියන්නේ. මෙන්න මෙතෙන් තමයි අපි පහදින්නට ඕන. මෙන්න මෙතෙන් තමයි කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ මේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව අදහනවා විශ්වාස කරනවා කියන්නේ මෙතෙන්ට. අපි මොළදී බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී බුදුගුණ දැකලා අපි පහදෙනවා. උන්වහන්සේගේ ගමන් විලාසය දැකලා පහදෙනවා. උන්වහන්සේගේ ඊරිදි මල දැකලා පහදෙනවා. උන්වහන්සේ අහසින් යන විදිය දැකලා පහදෙනවා. නමුත් මේ මොකක් නොදැක්කත් උන්වහන්සේ පිරුණු පාල වසර 2500ක් ගියත් අපි යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් ඔහු මා දකිනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ හේතුඵල ධහම පටිසම්පාදේ මෙන්න මේ අනිත්‍යතාවය මේ චතුරාර්ය සත්‍ය දැකීම. එතකොට අපට දුකෙන් නිදහස් වෙන ඍජු මාර්ගය මේකයි. මේෙන් හැර වෙන කිසිදු කෙටි මාර්ගයක් නැහැ. මෙන්න මෙතෙන්ට ශ්‍රද්ධාව හටගත්තු ගමන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ශ්‍රද්ධාව හටගත්තු පමණට උට ඔහුගේ හටගන්න වීරිය එනර්ජි එක ගැන කියනවා. ඔහුගේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා යනවා. හරියට විදුලියක් ඇඟට වැදුනා වගේ දැඩි වීරියක් හටගන්නවා මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. ඇයි හෙට දවසේ අපට කොයිතරම් දුක් ටිකක් එන්න තියෙද දන්නේ නැහැ. හෙට උදෑසන කෝල් එකක් එන්න පුළුවන් අපේ ළඟම ඥාතිවරයෙක් මිය ගිහිල්ලා කියලා. අන්නේ හෙට දවසින් එන දුක් ටිකෙන් අපි අද දවසේ නිදහස් වෙන්නට ඕන. ඒ හෙට දවසින් දුක් ටිකෙන් අද නිදහස් වෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කළේ. අන්න ඒ නිසයි මේ වීරිය හටගන්නේ. අන්නේ වීරිය හටගත්තට පස්සේ උහුට තැනක් පිටනට ඕන මේකට. ඒකට තමයි සතිය කියලා කියන්නේ. ඒකට තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. සතර සතිපට්ඨානය තමයි සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත. අපේ බුදු පියාණන් වහන්සේගේ අපගේ පියතුමා තමයි බුදුහාමුදුරෝ. ඒ බුදුරජාණන් වහන්සේගේ පিত্র විසය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අනේ සතිපට්ඨානය පිටනවා. කායේ කයනු පස්සේ විහෙති කායේ කයනුව බලනවා. වේදනාවන් වේදනානුව බලනවා. සිතේ සිතනුව බලනවා. ධර්මයන්හි ධර්මයන් අනුව බලනවා. මේවා හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. කායනුපස්සනාව වඩනකොට මේ රූපය ආහාර නිසා හටගෙන ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. වේදනාව ගැන දකිනකොට වේදනාව ස්පර්ශ නිසා හටගත්තා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙලා යනවා. ඒකත් සත්‍ය පුද්ගලෙක් නෙමෙයි කියලා දකිනවා. නචකින් කිලෝකේ උපාදීයති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති මේ හිත නාම රූප නිසා හටගන්න විඥාණය නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සිතවිලි වල සිතවිලි අනුව බලනවා. මේ සිතවිලි ස්පර්ශය නිසා හටගෙන ඒකත් එතනම නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. මෙන්න මේ හිත සමාධිමත් වෙනකොට අර සතිය තුළින් සමාධිමත් වෙනකොට සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියන්නේ මේකයි. හිත සමාධිමත් වෙන පමණට මොකද කරන්නේ? මේක බලනවා. දැන් අපි විවේකයක් ලැබුණ ගමන් මොන හරි දෙයක් කරනවනේ. එක්ක පත්තරයක් බලනවා, එක්ක දරුවෙක් බලනවා, ළඟම කෙනෙකුට කතා කරනවා, ඊමේල් ටික බලනවා, Facebook එක බලනවා. ඒවනේ අපේනේ සාමාන්‍ය. මේ ඔක්කොම ටික ඉවරලා ඉවරෙච්ච ගමන් ෆෝන් එකේ මැසේජ් ටික බලනවා කියලානේ. දැන් ඒව ටිකනේ තියෙන්නේ. තාසාව තියෙන්නේ.
නැත්නම් මෙතෙක් කන්න බැරි වෙච්ච දේවල් ටික ඉක්මනට ගිහින් කටේ දාගන්න. මේකනේ සාමාන්‍ය තියෙන්නේ. පින්නතුනේ මෙන්න මේ වගේ අපේ රසවත්ම දේ බවට පත් වෙනවා. ජීවිතේක වරදක් නෙවෙයි දැන් ඉන මානසිකත්වයෙන් එහෙම තමයි ඉතින්. නමුත් පින්නතුනේ අපට යම් කිසි දවසක දැනෙනවා අනේ දේ වගේම තමයි මෙන්න මේ ස්කන්ධ පංචකයේ සමුදය බැලින්. මේක තමයි අපේ සිහිනය. මේක තමයි අපේ ස්පිරිචුවල් ඩ්‍රීම් එක. මෙහෙම බලන හැම මොහොතකම අපි බාහිර ලෝකෙන් රූපෙන් නිදහස් වෙලා අභ්‍යන්තර විඥාන උත් නිදහස් වෙලින් මෙන්න මේ ගමන් මඟ පිනුතුනේ නිකන් යන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට ලොකු සුසුමන් ටිකක් තියෙනවා. අපි මුලින්ම සඳහන් කරානේ මේ සුදුසුන් ටික තමයි කරණීමේත සූත්‍රේ දැක්වෙන්නේ. සක්කෝ උජෝජ සෝජෝච සෝචෝච සම්මුදවනති මානේ සන්තුස්ස කෝජ සුබරෝච අප්පකිච්චෝච සල්ලහෝති සන්තින්ද්‍රියෝච නිබකෝච අප්පගබ්බෝ කුලෝස් කුලේස අනනුකිද්දෝ අවසානයේ සීලයේ උපරිම එක්සැම්පල් එක නැච කුද්දන් සමාචරයේ කිංචි යේන වෙඤ්ඤෝ පරිපෝදේය නුවණැති අය වැරදිගෙන පොඩි වරදක්වත් කරන්නේ ඊට පස්සේ ඒ ලෝකෙට බහින්දද නෑ තමන්ගේ මේ ස්පිරිචුවල් ගෝල් එකට ඩැමේජ් එකක් වෙනවා තමා කැමති නෑ මේ ගමනට හානි කරගන්න ඕනම දුකක් නිඳාවක් අපහාසයක් මේ වෙනින් තමා විඳගෙන ඉන්න හැබැයි එකක් මතක තියාගන්න ඔව් සතරගතියට යන්නේ නෑ හැම දෙයකම ඔළුව පහත් කරන් ඉන්නේ නෑ ඔහු කැමැත්ත නිසා ඡන්දය නිසා ගතියට යන්නේ නෑ ඔහු බය නිසා ගතියට යන්නේ නැහැ යමක් කියන්න ඕන නම් අනේ මෙයා හිතරේ දෙයි මෙයා මං ගැන කලකිරෙයි එහෙම කියලා නොකිය ඉන්නෙත් නැහැ කරුණාවේ මෛත්‍රියෙන් ඒක කියනවා එයා පිළිගන්න නොගන්නේක වෙනම දෙයක් බය නිසා ගතියට යන්නේ නැහැ මෝහය ආවට ගියට ඒක කියන්නෙත් නැහැ තැන බලන අවශ්‍ය වෙලාවට සංවර සීලයක කියනවා ඒ නිසා ඒකාතකින් මෘදු බව තුළින් මොලොක් වෙනවා වගේම ඍජු බව තුළින් දැඩි වෙන්නටත් ඕන. අන්නේ දෙකම එකට මේ දර්ශනය තුළ ප්‍රතාපවත් වෙනයි පුද්ගලයන්ගේ ශක්තිමත් වෙනවා. ඒ නිසා ඒක පැත්තකින් කරණිමෙත සූත්‍රයේ තියෙන ගුණ ටික ඒ ගුණ අතරනොත් විශේෂයෙන්ම ඍජු බව කියන එක සූජූච කියන එක තමන් කුමන දෙයක් කරත් තමන් අවංකව තමන්ගේ හදවතින් අහලා බලන්න. මම මේ දේ කරනකොට මගේ තෘෂ්ණාව දෘෂ්ටිය මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. මොකක් කරන්නේ? දානයක් දුන්නත් ස්වාමීන් වහන්සේට උදව්වක් කළත් නැත්නම් කඩින පින්කමකට දායකත්වයක් දැක්වුවත් වැඩි දෙයක් තමයි ඇඳුමක් ඇඳගත්, කොණ්ඩෙ පීරුවත්, වාහනයක් ගත්තත් හැම දෙයකදීම බලන්න පින්නතුනේ මේ දේ කරනකොට මගේ තෘෂ්ණාව අඩු වෙනවද වැඩි වෙනවද මගේ මාන්නය අඩු වෙනවද වැඩි වෙනවද මගේ සක්කාය දිට්ඨි අඩු වෙනවද වැඩි වෙනවද කියලා බලන්න. ඒකෙන් කියන්නේ ලස්සන ඇඳුම් අඳින්න එපා කියලා නෙවෙයි කියන වදහා තේරුම් ගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ කාලේ බන්දුල මල්ලිකාව විසාකා වගේ මේල පළඳන ඇඳගෙන පන්සල් ආය බණ ඇහුවේ. ඒක වරදක් නෙවෙයි. හැබැයි ඒ කිසිම දෙයක් තමන්ගේ තෘෂ්ණාව දෘෂ්ටිය මාන්නය වැඩි කරගන්න පාවිච්චි කරන්නේ නැහැ. ඊටාම අනතිමානීව ඒ දේවල් පරිහරණය කළා. ලස්සනට ඉන්න ඕන අපි. නමුත් ඒ පරිහරණය කරන බඩමුට්ටුත් හැම වෙලාවෙම මේ ධර්මයේ Tamanට පුහුණු කිරීම සඳහා උපකාරයක් වෙනස තමයි යොදා ගන්නට ඕන. එතකොට පින්නතුනි මෙන්න මේ දර්ශනයත් ඉන්නකොට යාගේ ලක්ෂණය මොකද්ද? ඔහු තමගේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නේ මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න. මේක මුලින් කණින් අසා දැනගත්තා. ඒ අසා දැනගත්තු දේ දවසට වැඩි වාර ගානක් චින්තාමය පඤ්ඤා විදිහට මේක හිතනවා මෙන්න මේ දේ තමයි ජීවිතේ වෙන්නේ කියලා මේක පොයට මනහන මේ පැය දෙකේදී මෙතනින් අහලා එළියට යනකොට සාමාන්‍ය විදිහට යනව නෙවෙයි එළියට යන්නෙත් මේ දැක්මත් එක්කයි මේකම තමයි ඔහුගේ ජීවිතයේ සිතන වෙලා වැඩි කරන්නේ ඒ විතරක් නෙවෙයි කුමන භාවනාවක් කළත් බුදුගුණ භාවනාවක් කළත් මෛත්‍රී භාවනාවක් කළත් අසෝභ භාවනාවක් කළත් ආනාපාන සතිය කළා මේ භාවනාව කළා හිත සමාධිමත් කරගත්තු ගමම්ම හිතන්නේත් වෙන මේකමයි මේ අනිත්‍යතාවය බලන්නේ මේ අනිත්‍යතාවයේ බැලීම තමයි ජීවිතයේ හොඳම හොබි එක බවට පත් වෙනවා
මේක තමයි තමන්ගේ ස්පිරිචුවල් හොබි එක බවට පත් වෙන. එදාට අපි බාහිර පුද්ගලයන්ගේ කීර්ති ප්‍රශංසා හොයාගෙන බාහිර පුද්ගලයන්ගේ මත අපි යැපෙන්නේ එදාට. මේක තමයි කියන අත්ත දීපා බික්ක විහෙර තත්ත් සරණාන අඤ්ඤ සරණා කියන්නේ මේක. අපටම අපි පිළිසරණක් පහනක් දිවිනක් ගොඩනගාගෙන ඉන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ අපි යුතුයකම් ටික කරන්නේ නැහැ කියලා. අපි දරුවන්ට හොඳට සලකනවා. ඥාතීන්ට සලකනවා. පෙරේක ආරක්ෂා හොඳට කරනවා. වාහනේ හොඳට හොදනවා. ඒ ඔක්කොමත් කරද්දී ඒ හැම දෙයකින්ම අපි ඒ එනර්ජි එක ගන්නෙ මොකටද? දානයක් දුන්නත්, සීලයක් රැක්කත්, භාවනාවක් කළත්, අම්මට තාත්තට සැලකුවත්, ස්වාමීන් වහන්සේ කෙනෙකුට උපස්ථානයක් කළත් මේ හැම දෙයක්ම කරන්නේ කුමක් සඳහාද අපි? මේ දේ කළා අපේ නිරෝගී භාවය, දිගහසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම ශ්‍රවණය, මේ විවේකය, මේ පහසුකම් ටික ලබන්න මේ යුටිලිටිස් ටිකට මේ අපි මුදලක් හම්බ කරගන්නේ මේ පින්කම් කරනවා කියලා කියනවා. එතකොට මේ කිසිම දෙයක් සාමාන්‍ය මට්ටමේ ලෞකික මට්ටමේ කරන කිසිම පින්කමක් ඔහුගේ ෆයිනල් ගෝල් එක බවට පත් වෙන්නේ නැහැ. ඔහු නිතරම ස්පිරිචුවල් හයස්ට් ගෝල් එකක් මනසේ තියාගෙන තමයි මේ හැමදේම කරන්නේ. එතකොට ඔහු නිතරම අනිත් අය වෙනුවෙන් පුළුවන් තරම් දේවල් කරනවා. ඔහු ඇතැමිට තමන් ඉන්න ස්ථානයේ වැඩිපුරම අපිරිසිදු වෙච්ච බාධෙන් හොදන කෙනා බවට පත් වෙනවා. ඔහු ඇතැමිට තමන් ඉන්න ස්ථානයේ වැඩිපුරම අතුපතු ගාන පිරිසිදු කරන වාහන හොදන කෙනා බවට පත් වෙනවා. ඒ හැමදේම කරමින් ඔහු මේ ශක්තිය ලබාගෙන කුමක් සඳහාද? මෙන්න මේ ආධ්‍යාත්මික ගමන් මඟ ආලෝකවත් කරගන්න. ඒ වගේම අයහුට සාමාන්‍ය දේවල් වලින් දුක එන ගතියෙන් එන මඩු වෙනවා. ඇයි ඒ දුකක් ආවත් Taman දන්නව ඊට වඩා ආධ්‍යාත්මික සෝයක් මනසේ තියාගෙන මෙතනත් ආ ඉන්නේ. එතකොට මෙන්න මේ ගමන් මඟ ටිකෙන් ටික ඉදිරියට යනකොට ඔහුගේ ලක්ෂණයක් ඇති වෙනවා. මොකද්ද? ඒ තමයි න අභිනන්දති න අභිවදති න අජ්ජෝසාය තිට්ඨති කියලා කාරණයක් සඳහන් කරනවා. අවිද්‍යා සහගතව යමක් ගැන සතුටු වෙන්නේ නැහැ, යමක් ගැන ಗುಣ කියන්නේ නැහැ, යමක් පිළිබඳව හිත බැසගන්නේ නැහැ කියලා. අපි අද යමක් ගැන සතුටු වෙනවා නම්, යමක් ගැන ಗುಣ කතනයක් කරනවා නම්, යමක් පිළිබඳ යමක හිත බැසගෙන තියෙනවා නම් ඒ වෙලාවේ අපි නිතරම අවිද්‍යාවෙන් ඉන්නේ. මොකක්ද අවිද්‍යාව කියන්නේ? මේ බාහිර රූපයක් මේ මොහොතේ ලෝකයේ රූපයක් තියෙනවා කියලා හිතන් ඉන්නේ. එතකොට අපි යථාර්ථ වශයෙන් තේරුම් ගත යුත්තේ මොකද්ද? අපේ මේ අත්විඳින රූපය, රූපය කියන්නේ මේ හැට පේන රූපය විතරක් නෙවෙයි. කනට හන ශබ්දයත් රූපයක්, නාසයෙන් ගඳ සුවඳත් රූපයක්, දිවට දැනෙන රසයත් රූපයක්, කයර දැනෙන පහසත් රූපයක්. මේ සියලුම රූප අපේ තේරුම් ගන්නේ අතීත රූපයක් විදියට, වර්තමානයේ නෙවෙයි. මෙන්න මේ කාරණේ එදා බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය එදා පස්සක මහණුන්ගෙන් පළමුවෙන් පුද්ගලයා වන මේ කොණ්ඩඤ්ඤ තාපසවරයාට දේශනා කළා. දේශනා කරාට පස්සේ උහුට මේක තේරුණා. වීරජන් වීතමලන් ධම්මචක්කෝ මුදපාදී යංකේන්ජ සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං. හිත කෙලෙසුන්ගෙන් මිදෙල ගියා. එක පාරට අවබෝධය ලැබුණා. මෙන්න මෙහෙම යථාර්ථයක් නේද මේ ඇති වෙන්නේ කියන ඔහුගේ තිමිච්ච සක්කාය දිට්ඨිය, සීලඹත පරාමාස, විචිකිච්ඡා කියන මේ සංයෝජන තුන ප්‍රහිණ වෙලා ගියා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ. කොණ්ඩඤ්ඤ දැනගත්තා. කොණ්ඩඤ්ඤ අවබෝධ කරගත්ත කියලා. සාර සංගේ කල්පලක්ෂියක් සුවිසහල පරිත්‍යාගයක් කළා. ඇස් ඉස් මස්ලේ දන් දීලා මේ ජීවිත කාලෙත් පුරා වසර 6ක් අපමණ දුක් විඳලා දිනකට හාල් ලැටේ පමණට ආහාර අඩු කළා. සත්තුන්ගේ ගොම අනුභව කළා. ශරීරයේ ඉස්සරහා බඩ අතගාන කොට පිටිපස්සේ ඇටකටු පෙළිය අතගාන මට්ටමට ශරීරයේ කුරුස වෙලා අපමණ දුක් කම්කටොළු සමුදායක් විඳලා මේ අවබෝධ කරගත් යථාර්ථය ලෝකේ හැමෝම දේශනා කරපු මේ පළවෙනි අවස්ථාවේදී පළවෙනි වතාවට මේ ප්‍රතිඵල ලැබගත් අවස්ථාව.
මේ මහා භද්‍ර කල්පයේහි හතරවෙනි වූ මේ සම්මා සම්බුදුරජාන් වහන්සේ ගෞතම සම්බුදු ශාසනයෙහි මාර්ගඵල ලැබපු ප්‍රථම මිනිසයා බවට මේ කොණ්ඩඤ්ඤ භික්ෂුවපත් වුණා. ඔහුට එතැන් පටන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියලා නමක් තිබ්බා. ඒ තමයි ඔහු මුලින්ම මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත කෙනා බවට පත් වුණා. ඊට පස්සේ වප්පබද්දේගෙන දෙනමට ධර්ම දේශනා කළා. ඒ දෙනම සෝවන් වුණා. ඊට පස්සේ මහා නාමස්සජී කියන අනි ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා කළා. ඊට පස්සේ මේ පස්සග මහණෝන්ම එහි බික්කවෝ කියලා එව මහණ කියලා එහි බික්කු මහණකමෙන් මහණකමත් උපසම්පදාත් ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ සමග මේ ධර්ම අවබෝධය කරපු අය බවට පත් වුණා. ඊට පස්සේ මේ පස්සග මහණුන්ට බුදුරජාණන් වහන්සේ අනත්ත ලක්ෂණ සූත්‍රය දේශනා කළා. අසනාත්මයි රූප අනාත්මයි ආදි වශයෙන් අනාත්මතාවය දේශනා කළා. අනාත්ම කියන්නේ අප විශේෂයි අපට යමක් අපේ පාලනේ තියාගන්න බෑ කියන කාරණය. මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය නැත්තම් අස ආදි ආයතන නැත්තම් රූප ආදි අරමුණු මේ දේවල් වල තියෙන අනාත්මතාවය විස්තර කළා. අර පස් නමට මේක විතර ඒ අනත්ත ලක්ෂණ සූත්‍රය අහලා පස් නමම එක විට රහත් භාවයට පත් වුණා. ලෝකේ රහතන් වහන්සේලා 6 නමක් බිහි වුණා බුදුරජාන් වහන්සේ සමග. බුදුහාම දේශනා කරනවා අර අහන්හි අරහ ලෝකයේ මමත් ලෝකේ රහත් කෙනෙක් කියලා. ඊට පස්සේ යසකල පුත්‍රයා බුදුහාම දරු හොයාගෙන ආවා. යසකල පුත්‍රයාත් බුදුරජාණන් වහන්සේ සමානවම හේමන්ත ගිම්හාන වස්සාන ඍතු වලට මාලිගාවල වාසය කරපු ඉතාම සුඛ විහරණින් ජීවිත ගත කරපු කෙනෙක්. ඔහුත් විමුක්තිය සොයාගෙන ආව බුදුහාඳුරන මුණ ගැහිලා ඔහුත් පැවිදි වුණා. ඊට පස්සේ ඔහුගේ යව තව යහලුව 54 දිනක් හිටියා. එයත් මහණුණා ඔක්කොම 69ක්. මේ 69ටම බුදුහාම දේශනා කළා මහණෙනි ඔබත් මාත් මේ සසර මහා දුක් සමුදාය බිමින් තියලා සසර ගමනේ නිදහස් වුණා. ඒ නිදහසේ පණිවිඩය දේශනා කරමින් දේශනා කරනවා චරද බික්වේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් දේශේත බික්වේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසානේ කල්යාණං සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපුන්නම්. මහණෙනි ලෝකෙට ධර්ම දේශනා කරමින් දෙනමත් එකමග නොගසින් වෙන වෙනම ගමන් කරමින් ලෝකෙට ධර්ම දේශනා කරන්න ගම් දන උස්සරා හැසිරෙමින් මේ නිදහසේ පණිවිඩය දේශනා කරන්න මුල මැදාග යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ මේ දේශනාව ලෝකයේ හැමුවේ තබන්න කියලා දේශනා කළා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේලා 69 පිටත් කරහැරලා බුදුරජාණන් වහන්සේ උරුවෙල දනව්ව කරා වැඩම කළා. උරුවෙල කාශ්‍යප මුණ ගැහෙන්න. එතෙන්දී නැවත තව 100ක් අය මේ ශාසනය කිරී පහදවලා විශේෂයෙන් යමක මහ ප්‍රාතිහාර්ය පාලා ඔවුන්ගේ මාන්‍ය බිඳහෙළලා ටිකෙන් ටික මේ ශාසනය ව්‍යාප්ත කළා. ඉතින් මේ සද්ධර්මයේ ලෝකයේ පතුරවන්ට මුල් වෙච්ච දවස ඇසළ පුන් පොහෝ දින ආදයි අප සිහි කරන්නේ. ඉතින් ඒ සම්බුද්ධ ශාසනයෙන් අප ලබන ඉහළම ප්‍රතිඵලය මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම. බුදුහාමර දේශනා කරන මේ චතුරාර්ය සත්‍ය පොඩ්ඩක් හරි අඟුට තේරුනොතින් ඔහුගේ ළඟම ඉන්න කෙනාටත් මේක දේශනා කරනවා. තමන්ගේ ළඟම ඉන්න කෙනා තමන් කියන ධ්‍යාන සෝදානන් නම් තේරිච්ච පමණට යාටත් මේක සඳහන් කරනවා. ඔබේ ළඟම කෙනා දරුව වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා භාර්යා වෙන්න පුළුවන්, ඔබේ හිතවත්ම යහළුවෙක් වෙන්න පුළුවන්. ඔබට මේක තේරුණා නම් ඒ යාළුවටත් මේක කතා කළ කෙන මෙන්න මෙහෙම දෙයක් ලෝකේ තියෙන කියලා. දැන් අපිට ඉතින් සමීපව ඉන්නේ මේ පින්නතුනේ. ඉතින් අපි දන දේ මේ පින්නතුනේ කිව්වා. ඉතින් මේ පින්නතුනොත් ඊට පස්සේ මෙයාගේත් ළඟම හිතවත් ඇට කියන්න. ඔව් ප්‍රශ්න තියෙනවා. ඇත්තම ඒ දුක්ඛ සත්‍ය දුක නෙවෙයි දුක්ඛ සත්‍ය තේරුම් ගැනීම තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ.
ඒකම කිරීම තමයි කෘත්‍ය ඥානය කියලා කියන්නේ. ඒකම කල ඉවරුණා කියන එක තමයි කෘතඥානය කියලා කියන්නේ. ඒ හතරෙම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතරෙන් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ හතර දැනගන්න එක සත්‍ය ඥාන. ඒ හතරට කලියුතු හතරක් තියෙනවා. දුක්ඛ සත්‍ය පිරිසින් දැනගන්නට ඕන, සමුදය සත්‍ය ප්‍රහිණ කරන්නට ඕන, නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට ඕන, මාර්ග සත්‍ය වඩන්නට ඕන. අන්න ඒක දැනට කරමින් ඉන්නවා කියලා දකින එක කෘත්‍ය ඥාන. ඒ හතර කළා ඉවරුණා කියන එක කෘතඥාන. දුක්ඛ සත්‍ය පිරිසින් දැනගෙන ඉවරයි, සමුදය සත්‍ය ප්‍රහිණ කළ ඉවරයි, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ ඉවරයි, මාර්ග සත්‍ය වඩල ඉවරයි කියලා අන්නේ සත්‍ය කතාව තමයි මේ කියන්නේ. මොකද අර සාමාන්‍ය හතර ලෝකේ තියෙන සාමාන්‍ය විදියට සාමාන්‍ය හතරක් දැනගන්න ඕන. අපි දැන් මාර්ග සත්‍ය වඩද්දි මාර්ගයත් වඩන්නට ඕන. මාර්ගයේ කම්මසකය සහ සමාධිටි ඉඳලා සමතේ වැඩි වීම, සතර සතිපට්ඨානයේ මුල් කොටස් ටික වැඩි වීම, ඒව මාර්ගයේ. ඒ මාර්ගයේ ඉඳගෙන සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට මාර්ග සත්‍ය වඩනවා අපි, සතිපට්ඨාන භාවනා වඩනවා, නැත්නම් විදර්ශනා වඩනවා. ඔව්, දුක්ඛ කියන වචනේ තමයි කියලා තියෙන්නේ. හැබැයි දුක්ඛ සත්‍ය කියලා එකට කියන්නේ. ඒක න්‍යායක් විදිහට එහෙම තමයි කියලා තියෙන්නේ. දැන් අපි කියමු, දැන් බුදුහාඳුරෝ සියලු දෘෂ්ටීන් ප්‍රහිණ කරන්නේ ධර්ම දේශනා කළේ. හැබැයි සම්මා දිට්ඨිය කියලා එකක් තියෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ දිට්ඨියක් නිසා නෙවෙයි, ඒක ප්‍රඥාවට කියන නමක් විදිහට ඒක තියෙන්නේ. එතන දිට්ඨිය කියලා තිබ්බට අර සක්කාය දිට්ඨිය වගේ එකක් නෙවෙයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සාමාන්‍ය සක්කාය දිට්ඨිය ප්‍රහිණ කරන්න ඕන එකක්. නමුත් අතන කියන සම්මා දිට්ඨිය කියන එක වඩන්න ඕන පදයක් විතර එතන තියෙනවා. ඒ නිසා අපි වචනයේ පදගතාර්ථයට වඩා අපි බලන්නට ඕනේ කි යටින් දිවෙන මීනින් එකයි බලන්නේ. වචනේ අර්ථයම නෙවෙයි, අකුරු වල අර්ථයම නෙවෙයි, ඒකෙන් යටින් දිවෙන මීනින් එකයි අපි ගන්නට ඕන. ඒකයි වැදගත් වෙන්නේ ඒක. හොඳයි, පින්නතුනේ මේ සඳහන් කර කරුණු හොඳින් මතක තියාගෙන තවත් අපි දහම ඉදිරියට යන උත්සාහ ගනිමු. ඉතින් අපි ඊතහාම මේ දුර්ලභ මනුසාත්ම භාවයක්, ඊටත් වඩා වටින සම්බුද්ධත්වවාද කාලයක්, ඒ වගේම වටින මිනිසාත්ම භාවයක්, විශේෂයෙන්ම පතිරූප දේශවාසියක් ඔබ ලබාගෙන තියෙන්නේ. මේක මංගල කාරණයක්. සුදුසු ප්‍රදේශයක වාසය කරන ලැබීම මංගල කාරණයක්. ඉතින් ඒ මංගල කාරණ ඔබ ලබලා තියෙන්නේ. දැන් මේ වගේ එකතු වෙලා බණහනට භාවනා කරන්නට ඇතැමිට වෙන රටකදී ඔබට බැරි වෙනවා. නමුත් මේ රටේ මේ ප්‍රදේශයේ ඔබේ සීලොම් පාසුකම් ලබාගෙන මේ තියෙන්නේ. හිතන්නේ මේක නිකන් ලැබුණ දෙයක් කියලා. මේක මහා පිනකින් ලැබිලා තියෙන ලොකු ප්‍රාර්ථනාවක් කළා. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕනේ ප්‍රාර්ථනාවෙන් පින් කර ලැබු දෙය හොඳ පැත්තට යොදාගන්නම දක්ෂ වෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ධර්ම මංගල බලයෙන් අපරමින් මියගේ ඥාති හොද මේ පිණින් සූපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. දෙවියන්ටත් මේ පින් අනුමෝදන්ව, දෙවියනුත් දිවිසුර වර්ධනය කර ගන්නා ගමන් අපත් ලෝකයා සම්බුද්ධ ශාසනයත් චිරහත් කාලයක් රැක දෙත්වා කියන පැතුමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. මේ සියලු කුසල ධර්මවල හේතුන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය කිර ජීවනයේ සැලසේවා. වඩ වඩාත් මේ සම්බුද්ධ ශාසනය තුළ අප්‍රමාදීව ප්‍රතිපත්ති පුරන්ට සියලු කායික මානසික සූපත් භාවයේ පරිසරය සකස් වේවා. මේ උතුම් කුසලල බලයෙන් ඊතාමික් මම් භවයකදී සියලු දුක් කෙලවර කිරීමෙන් ලබන උතුම් වූ නිර්වාණ අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛා, භයම් පන්තාච නිබ්බයං, සෝකම් පන්තාච නිස්සෝකා, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත්
සුවපත් වෙත්වා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.